जातक महासमूह जातक महासमूह योजना गणना वापस सम्मत कर ला क्रियात्मक विमिन क्रियात्मक कर्मिन तिबिन विलाव विशेष में जातक महासमूह अभी सम्मत कर गणु लघुआ मेरठ गुडनगीम सदा अभी दख्म प्रतिपत्ति माला इट पश्चापे पक्षे देशपालन मंडले तीरने करा मे प्रतिपत्ति मालाव अपे रटे जनता वक्त गिनियन्नोण जनता वत्त मे प्रतिपत्ति मालाव समग पुल संवाद आरंभ करोणे किल ए अनु अपि दिस्सि गणनावक मे पिलिबंद संमंत्रण सूदन करला तिबेनवा ए वगेम अपे पक्षय गम्मान मट्टमे मे प्रतिपत्ति मालाव बेदा हरीम ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ප්‍රධාන අවස්ථාවක් ලෙස තමයි අදර මාතර නගරයේදී මෙම ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අපේ දැක්ම පිළිබඳව මේ සාකච්ඡාව මේ කතා බහ අපි පටන් ගන්න. අපි දන්නවා රාජපක්ෂ මහත්තයා පහුගියදා 2010 ජනාධිපතිවරණයේදී කිව්වා මේ රට ගොඩනැගීම පිළිබඳව केंद्र पहक दिरिपत कर एकाक बलशक्ति केंद्रीय अपेरट बलशक्ति केंद्रीय बोट पद करना देख अपेरट दनुमे केंद्रीय बोट पद करना तुन अपेरट नाविक केंद्रीय बोट पद करना हतर अपेरट विलद केंद्रीय बोट पद करना पहा अपेरट दनुमे केंद्रीय बोट पद करना मेघतमाई दिदास्तः जनाधिपति वर्णिदी राजपक्ष महात्म्य किव केन्द्र पहा हेबई पहुगेदा चोगम समुल्वेदी तवात अलुतें केन्द्र किदिरिपत करा मेरठ संचारक केन्द्र करनोय केन ए अनु तमाई चोगन समुल्वत सा समांतरो पेवती आर्थिक समुल्वेदी प्रधान देशने बावट पत करगन तिबुनी लंकावे विशाल कैसिनो शालावदान सूदन मिलातिबिन लोके कैसिनो राजाय विरुदावलील जेम्स पेक निसा आंडुव देन अपेरट गोडनगीम पिलिबंद केंद्र हयक साकच्छा करमिन तिबिन देन बलमु अपि केंद्र वलट मुकुद विलातिबिन किय एकक तमाई मेरट बलशक्तिय केंद्रयक करनो किय देन बलशक्तिय केंद्रयकदि वेदगत्म आयतन देक मुकुद विदुलि बल मंडलयै खनिज तेल नीति गत संस्था मेदे कहरा तमाय अपेरट बलशक्ति के बलशक्ति केंद्र बोट पत्कर पुलवंकम तिबिन हेबे मुकद सिद्ध वेला तिबिन विदुली बल मंडले सतुव तिबिन नुरुच्चोले बलागारे अपि देक्का पहुगिय काले पुरावटम दिगिन दिगटम अडपण वेमिन तिबिन एवितरक नेवेई केलनितिस्स बलागारे कोत्मले कैनियन बलागारे රන්දෙලින්ගන රන්ටඹේ ඇතුළු බලාගාර ගණනාවක් අක්‍රීය තත්ත්වයට පත් වෙලා තිබුණා. ආණ්ඩුව විදුලිය කපන්නේ නැtei කියලා කිව්වට ඇත්තටම දැනුම් නොදී විදුලිය කපනවා. රැය 4 5 සමහර පළාත්වල මේ දවස්වල විදුලිය නැතුව තිබෙනවා.
දැන් ආණ්ඩු ඉලක්කේ බවට පත් වෙලා තිබුණේ මොකද්ද බලශක්තිය කේන්ද්‍රයක් බවට පත් කරා හැබැයි බලශක්තිය කේන්ද්‍රයක් බවට පත් කරන්න තියෙන විදුලි බල මණ්ඩලය අද අපේ රටේ අකාර්යක්ෂම ආයතන බවට පත් වෙලා තිබෙනවා මම උදාහරණයකට කිව්වොත් විදුලි බල මණ්ඩලයේ 2011 පාඩුව කෝටි 1926 රුපියල් කෝටි 1926ක් 2011 පාඩුව වෙලා තිබෙනවා 2012 පාඩුව කෝටි 6116 මතකතබාගන්න සමුරි සානාධාර විනුවෙන් කරන කෝටි 900යි ඉස්පිරිතාල වලට බෙහෙත් දෙන්න වෙන් කරන්නේ කෝටි 1100යි ගොවියන්ට විශ්‍රාමයට වෙන් කරන්න විශ්‍රාමයට වෙනුවෙන් වෙන් කරේ කෝටි 100යි හැබැයි ගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 6116යි දැන් බලශක්ති කේන්ද්‍රයේ ප්‍රධාන ආයතනයට වෙලා තිබෙනදී ඒ විතරක් නෙවෙයි පසුගිය දා සම්පූර් බලාගාරයට ඉන්දියානු රජයත් එක්ක ගිවිසුමක් අත්සන් කරා ඒ ගිවිසුම ලංකාවට අතිශය අහිතකර ගිවිසුමක් ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයත් එක්ක එකතු වෙලා සම්පූර් බලාගාරයේ ගොඩනගන්න සමාගමක් හදනවා ඒ සමාගමට විදුලි බල මණ්ඩලය දානවා ඩොලර් මිලියන 75 ඉන්දියානු රජය දානවා ඩොලර් මිලියන 75 ඊට පසුව ඒ දෙකම එකතු වෙලා හදන සමාගමෙන් තවත් ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක් ණයට ගන්නවා ඊට පස්සේ එකතු වෙලා හදන බලාගාරී විදුලිය මිලදී ගන්නවා විදුලි බල මණ්ඩලය විදුලි බල මණ්ඩලයට කොටස් තිබෙන එක ඇත්ත ඉන්දියාවට කොටස් තියෙනවා දෙක එකතු වෙලා විදුලිය හදනවා විදුලිය මුළුමනින්ම මිලදී ගන්නවා විදුලි බල මණ්ඩලය ඒතර ගිවිසුම් දෙකක් අත්සන් කරා එක ගිවිසුමක් තමයි සම්පූර් බලාගාරය ඉදිකිරීමේ ගිවිසුම අනිත් එක තමයි විදුලිය මිලදී ගැනීම ගිවිසුම ඒ විදුලිය මිලදී ගැනීම සූත්‍රය අනුව අවුරුද්දකට රුපියල් කෝටි 420ක පාඩුවක් සිද්ධ වෙනවා ඒ ගිවිසුම හේතු කොටගෙන දැන් බලශක්තිය කේන්ද්‍රය බවට පත් කරන්න යන්නේ එහෙම මානවී කියන්නේ හිටපු විදුලි බල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දාපු නිරීක්ෂණ අනුව මේ කරුණ ඉදිරිපත් කරලා තිබෙනවා එතකොට දැන් බලශක්තිය කේන්ද්‍රය බවට පත් කරන්න යන්නේ විශාල පාඩු වෙන නිරන්තරයෙන් බිඳවැටෙන විදුලි බල මණ්ඩලයත් එක්ක ඒ විතරක් නෙවෙයි කණිත නීතිගත සංස්ථාවට මොකද වෙලා තිබෙන්නේ කණිත නීතිගත සංස්ථාව 2011 පාඩුව කෝටි 9450යි රුපියල් කෝටි 9450 කණිත නීතිගත සංස්ථාව පාඩු 2012 කෝටි 9665 පාඩු 8965 සමා වෙන්නේ පහුගිය අවුරුදු දෙකේ විතර මේ දෙකේ පාඩුව තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 18000ක් වෙනවා දැන් බලශක්තිය කේන්ද්‍රයක් කරන්න පුළුවන්ද එනිසා මේක බලශක්තිය කේන්ද්‍රයක් නෙවෙයි බලශක්තිය අර්බුදයක් හදලා අද අපේ රටට තිබෙනවා ඉඳයි කේන්ද්‍රයේ මිත්‍යාවක් බවට පත් වෙලා තිබෙනවා දෙවෙනි කේන්ද්‍රය ගැන කිව්වෙ මොකද්ද නාවික කේන්ද්‍රය දැන් නාවික කේන්ද්‍රයකදී වැදගත් මොකද්ද අපේ රටේ වරායම නැව් වෙන ප්‍රමාණය ඒ කියන්නේ වැදගත්කම තිබෙන්නේ හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ නාවික කේන්ද්‍රයක් ඉල්ල සඳහා ගොඩනගලලා හම්බන්තොට වරායට නැව් ඉතාමත් අල්ප ප්‍රමාණෙන් ඉන්නේ ඒත් කොළඹ වරායට ආපු නැව් ඒ විතරක් නෙවෙයි කොළඹ වරායේ අලුතෙන් හදපු ජැටිය ඒක ලංකාවට අයිතිනේ ලංකාවට අයිති වෙන්නේ 2042 ඒකයිති ඉන්දියාවට අවුරුදු 30ක් යනවා. તો දැන් නාවික කේන්ද්‍රය බවට පත් කරන්න මොකද වෙන්නේ? මහා ප්‍රමාණයෙන් නැව් වෙන්න ඕනේ. එහෙම ඉන්නේ නැති රටක නාවික කේන්ද්‍රයක් හදන්න බෑ. ඒකත් බොරුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟ ආණ්ඩුව කියන මේක දැනුමේ කේන්ද්‍රයක් කරනවා කියන එක. හැබැයි දැනුමේ කේන්ද්‍රයක් කරන්න වැදගත්කම මොකද තියෙන්නේ මොකද? අධ්‍යාපනය සඳහා වෙන් කරු ලබන ප්‍රතිපාදන මහින්ද මහත්තයා බලයට එනකොට අධ්‍යාපන සඳහා වෙන් කරා දල ජාතික නිෂ්පාදිතයෙන් 3.59 2013 අවුරුද්දේ වෙන් කර 1.4 අධ්‍යාපනයේ මුදල් ප්‍රමාණය හරි අඩකට වඩා කප්පාදු කරලා තිබෙනවා දැන් මේ දැනුමේ කේන්ද්‍රයක් කරන්න හදන අපේ රටේ පහළ පන්ති මිනිසුන්ගේ දුව දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් නෙවෙයි ලෝකේ ප්‍රධානම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ ඉලක්ක හදමින් දැන් මීරිගම පළාතේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා උත්සාහ කරමින් තිබෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල කලාපයක් දාන්න
තුර මේ දැනුමේ කේන්ද්‍රය සඳහා ගොඩනගන්න යන අපේ රටේ දුව දරුවන්ගේ අධ්‍යාපනය නෙවෙයි අපේ රටේ දුව දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම කප්පාදු කරමින් දැනුමේ කේන්ද්‍රය බවට පත් කරන්න යන්නේ ඇති හැකි අයට පමණක් අධ්‍යාපනය සීමා කරමින් එනිසා ඒකත් මිත්‍යාව බවට පත් වෙලා තිබේ ඊළඟ ප්‍රධාන කේන්ද්‍රයක් ගැන කිව්වේ ගුවන් කේන්ද්‍රය දැන් ගුවන් කේන්ද්‍රයක් කරන්න තියෙන කාත් එකද එයා ලංකා ආයතනය මිහිල් ලංකා එකයි එයා ලංකා එකට මොකද වෙලා තිබේ එයා ලංකාවේ 2011 පාඩුව කෝටි 1967යි 2012 පාඩුව කෝටි 2997යි 2013ට ඇස්තමේන්තු කර පාඩුව මතක තබා ගන්න 2013ට ඇස්තමේන්තු කර පාඩුව 1575යි හැබැයි 2013 ඉවරනකොට පාඩුව 2977යි ඇස්තමේන්තු කරා වගේ දෙගුණයක පාඩුවක් එයා ලංකාවේ සිද්ධ වෙලා තිබුණා ගුණේ කේන්ද්‍රයක් කරන්න පුළුවන් එයා ලංකාවේ කත්ති මීන් ලංකාවේ කත්ති හිමයි මීන් ලංකාවේ 2011 පාඩුව කෝටි 196යි 2012 පාඩුව කෝටි 286යි 2013 ඇස්තමේන්තු කරා පාඩුව කෝටි 67ක් හැබැයි පාඩුව සිද්ධ වෙලා තියෙනවා කෝටි 141ක් ඇස්තමේන්තු කරා වගේ දෙගුණයකට වඩා වැඩි 2013 පාඩුව නඩුම තරමේ පාඩුවවත් ඇස්තමේන්තු කරන්න බෑ ඉතින් මේ රට ගුවනේ කේන්ද්‍රයක් කරන්න පුළුවන් දැන් මේක ගුවනේ කේන්ද්‍රයක් කරන්න රාජපක්ෂ ජනාධිපතිවරගේ සැලසුම් වලට බෑ ඊළඟ ඊළඟ ආණ්ඩුව මේක කිව්වා වෙළඳ කේන්ද්‍රයක් කරනවා කියලා ඒක නම් යාන්තම් කරලා දිනවා මොකද කුඩු වල වෙළඳ කේන්ද්‍රයක් බවට ලංකාව පත් වෙමින් තිබෙනවා හොර එතනෝල් වල වෙළඳ කේන්ද්‍රයක් බවට අපේ රට පත් වෙමින් තිබෙනවා එනිසා ලෝකයේ බහණ්ඩ ආනයන අපනයන ප්‍රතිඅපනයන සිද්ධ කරන කේන්ද්‍රයක් නෙවෙයි මේක ප්‍රතිඅපනයන කරන්නේ මොකද කුඩු ගේනවා අනෙක් රටවල් වලට බෙදා හරිනවා එනිසා මේ රට ප්‍රතිඅපනයන කරමින් තිබෙන්නේ අද කුඩු එනිසා මේක වෙළඳ කේන්ද්‍රයක් ලෙස වෙතත් කුඩු කේන්ද්‍රයක් බවට පත් කරලා තිබෙනවා ඊළඟ අලුතෙන් අතිකරලාද සංචාර කේන්ද්‍රය ඒක ගැන මම පස්සේ කියන්නේ එනිසා රාජපක්ෂ ජනාධිපතිවරයා 2010 තමන්ගේ ආර්ථික සැලැස්ම විදිහට ඉදිරිපත් කළාද කේන්ද්‍ර පහේ සංකල්පෙ මුළුමනින්ම අර්බුදයට ගිහිලා තිබෙනවා ඒ වෙනුවට අර්බුද පහක් හදලා තිබෙනවා එකක් ආර්ථික ඇති වී තිබෙන අර්බුදේ දෙක ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණ දී තිබෙන අර්බුදේ තුන කුඩු එතනෝල් කැසිනෝ වල කේන්ද්‍ර බවට පත් කරන හදන ගැටලු හතර වංචා දූෂණ නාස්ති අර්බුදේ පහ ජාතික ප්‍රශ්න හා ජාත්‍යන්තර වශයෙන් අපේ රටම පත් වෙලා තිබෙන අර්බුදේ එනිසා කේන්ද්‍ර පහක් වෙනුවට රාජපක්ෂ ජනාධිපතිවරයා අපේ රට අර්බුද පහකට ගෙනල්ලා තිබෙනවා ආර්ථික අර්බුදය එක විශාල ලෙස උස්සන්න වෙලා තිබෙන ඔගොල්ලෝ දන්නවා උදාහරණයක් හැටියට ගත්තොත් ආණ්ඩුවේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන එකක් තමයි ණය අර්බුදේ 2012 අවුරුද්දේ ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 1051යි ආණ්ඩුව මුළුමනින්ම 2011 අවුරුද්දේ ඔයාගත්ත රුපියල් බිලියන 1051යි හැබැයි ආණ්ඩුවේ ණය පොලි වාරිකගේ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණා රුපියල් බිලියන 1074ක් ඒ කියන්නේ 2012 අවුරුද්ද ආණ්ඩුව උපයා ගන්නා මුළු මුදල් ප්‍රමාණය ආණ්ඩුවට මදි ඒ අවුරුද්දේ ණය පොලි වාරිකගේ ගෙවන්න මතක තබාගන්න ණය පොලි ගෙවන්නත් ණයට ගන්න වෙච්ච රටක් අද අපේ රට 2011 ආණ්ඩුව ආදායම රුපියල් බිලියන 1051යි ණය පොලි ගෙවන්න ඕන වුණා රුපියල් බිලියන 1074ක් ණයට ගත්තා රුපියල් බිලියන 1104ක් 1104ක් මේක අරුපුදි 2013 අවුරුද්ද බැලුවා ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1183යි 1183යි රුපියල් බිලියන 1183යි ආණ්ඩුවේ ආදායම ආණ්ඩුවට ණය පොලි ගෙවන්න සිද්ධ වුණා රුපියල් බිලියන 1191ක් ඒක රජය උපයා ගන්නා මුළු මුදල් ප්‍රමාණය ණය පොලි වාරිකේ ගෙවන්නත් මදි ගෙදර රාජ්‍ය සේවකට මේක වුණා තමන්ගේ මුළු වැටුප ප්‍රමාණවත් නැහැ බැංකුවේ ණය වාරිකේ දාන මොකද වෙන්නේ ණය ගෙවන්නත් ණයට ගන්න වෙන්නේ ඒ මාසේ ජීවත් වෙන්නත් ණයට ගන්න වෙන්නේ අර්බුදයක් නෙවෙයි ආණ්ඩු උපයා ගන්නා මුළු මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නැත්නම් ණය පොලි වාරිකේ ගෙවන්න කවර රටකද රාජපක්ෂ මහතා අපේ රට ගෙනල්ලා තිබෙන්නේ 2013 ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1183යි ආණ්ඩුවට ණය පොලි වාරික ගෙවන්න සිද්ධ වුණා රුපියල් බිලියන 1191ක් ආණ්ඩුවට ණය ගන්න සිද්ධ වුණා රුපියල් බිලියන 1295ක් මොකද රට වෙලා තියෙන්නේ එනිසා විශාල ආර්ථික අර්බුදයක් අපේ රටේ නිර්මාණය කළා තිබෙනවා ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණ දී තිබෙන අර්බුදේ විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමිෂකාරතුමිය නිරපේ හැරීම
මාධ්‍ය ආයතන වල දිගින් දිගටම එල්ල කරනු ලබන තර්ජනය සාමාන්‍ය ජනයාගේ උද්ඝෝෂණ වලට තබන විඩිතැබීම විඩිතබා මිනිසුන් ඝාතනය කිරීම වෘත්ති සමිති ව්‍යාපාරක උද්ඝෝෂණයක් කරොත් ඒ උද්ඝෝෂණය වළක්වා ගැනීම සඳහා උසාවි තීරණ ලබා ගැනීම වෘත්ති සමිති ශේෂ්ත්‍රයේ වැඩ කරන සමිති සමාජිකයන් ඉලක්ක කොටගෙන එල්ල කර තිබෙන මර්ධනය එනිසා අපේ රට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අභියෝගයකට අර්බුදයකට ලක් කරලා තිබෙනවා එකක් ආර්ථික අර්බුදයක් තිබෙනවා ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයක් තිබෙනවා ඊළඟ කුටු කැසිනෝ එතනෝල් හරහා රට තුල ව්‍යාප්ත කරමින් තිබෙන තත්ත්වය ආසියාවේ කුඩු කේන්ද්‍රය බවට අපේ රටද පත් කරමින් තිබෙනවා ආසියාවේ හොර එතනෝල් කේන්ද්‍රය බවට පත් කරමින් තිබෙනවා ලෝකයේ අංක 1 කැසිනෝ ව්‍යාපාරිකයන් ගෙනෙල්ලා ඇමරිකාවේ ලාස් වේගාස් වගේ මේ ආසියානු කලාපයේ කැසිනෝ කේන්ද්‍රය බවට පත් කරන්න උත්සාහ කරමින් තිබෙනවා එනිසා අපේ රට කුඩු වල කැසිනෝ වල එතනෝල් වල කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා සැලසුමක් තිබෙනවා ඒක අද අපිට අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා ඊළඟ සිදුවෙමින් තිබෙන මහා පරිමාණ වංචා දූෂණ නාස්ති සරලනේ කෝටි ප්‍රකෝටි ගණන් වංචා දූෂණ නාස්ති සිදුවෙමින් තිබෙනවා ඒක විසින් ජනිත කරන ලද අර්බුදයක් තිබෙනවා ඊළඟ විශේෂම යුද්ධයෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වුණා ඒ හේතු කොටගෙන උතුරේ දෙමළ ජනයා දෙමළ ජාතිවාදී ප්‍රභු පැලන්ති අතට තල්ලු කරලා තිබෙනවා පෞගේ මැතිවරණ වලින් පෙන්නු කරලා දී ඒක යුද්ධය අවසන් වෙලා උන්ගේ ගැටළු වේගෙන් විසඳිය යුතු තිබුණා උන්ගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නේ උන්ගේ නිදහස පිළිබඳ ප්‍රශ්නේ ඔවුන්ගේ අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නේ අවතැන් වූ ජනතාවගේ ප්‍රශ්නේ අත්අඩංගුවටපත් වූ අයගේ ප්‍රශ්නේ ඔවුන්ගේ ආගමික වුමනාවන් පිළිබඳ ප්‍රශ්නේ ඔවුන්ගේ සංස්කෘතික වර්ධනයන් පිළිබඳ ගැටලුව මේ කිසිවක් විසඳුවේ නැහැ ඒක විසින් කරපු දේ තමයි උතුරේ ජනයා තව තවත් දෙමළ ජාතිවාදී මඩ ගොහරුවට තල්ලු කරලා දැම්ම අද උතුරේ නිර්මාණය වෙලා තිබෙන ප්‍රභු පැලන්තේ දේශපාලන ප්‍රභු පැලන්තේ දෙමළ ජාතිවාදය එයා එකට ගැට ගැහුණු ජාත්‍යන්තරයක් අද අපේ රටේ රීව කටයුතු කරමින් තිබෙනවා. සමේම අර්බුද ගණනාවකට රාජපක්ෂ පාලනය විසින් අපේ රට ගෙනල්ලා තිබෙනවා. කේන්ද්‍ර පහ හය බවට පත් කරලා හයම බොරුවක් බවට පත් වෙලා අර්බුද පහ අද අපේ රට නිර්මාණය වෙලා තිබෙනවා. කොහොමද මේ රට ගොඩනගන්න උන? එනිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරේ මේ ඇති වී තිබෙන අර්බුදය. ඒ වගේ දිසා නැති ඒ වගේ දිගපළල ඒවා විශ්ලියක්කේ කෙසේද කියන වැඩපිළිවෙලක් රටේ ජනතාවට ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ අනුව තමයි පෞගේ පෙබරවාරි මාසේ දෙවෙනිදා ජාතික මහා සමුළුවේදී අපේ දැක්ම කියන මේ වැඩපිළිවෙල අපි රටට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ කිසියෙත්ම පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගත්තත් නෙවෙයි. මේ මැතිවරණක් ඉලක්ක කොට ගත්තක් නෙවෙයි. මේ විශේෂයෙන්ම පෞගේ කාලේ පුරාවටම ජනතා විමුක්ති පෙරමුණ අපිට හම්බ වෙන පිටස්තර පිරිස් අපෙන් අහමින් හිටියා. ඕගොල්ලෝ මේ සමාජ බරපතල ලෙස විවේචනය කරන හොඳයි. ආණ්ඩුව හොරකම් ගැන ඕගොල්ලෝ කියනවා හොඳයි. මේ ආණ්ඩුව කරන ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගැන ඕගොල්ලෝ එළිදරව් කරනවා හොඳයි. හැබැයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ දේ කියන්නේ නැහැ නේ කියලා කිව්වා. එහෙම මතයක් තිබුණා. අපි දේවල් කියමින් හිටියා. නමුත් අපි අර විවේචනය කරන ප්‍රමාණය සමාජය තුල මේ රට ගොඩනැගීම පිළිබඳ අපේ දැක්ම අපේ සාකච්ඡාව ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා අපේ පක්ෂ දිශාවට විවේචනයක් එල්ල වෙමින් තිබුණා. මේගොල්ලෝ විවේචනයට හොඳයි. මේගොල්ලන්ට මේ ආණ්ඩුවේ කරන වංචා දූෂණ නාස්ති එළිදරව් කරන එක හොඳයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ රට හදන්නේ කොහොමද කියලා කියන්නේ කියන සාකච්ඡාව විවිධ ශේත්‍රවල මතුවෙලා තිබුණා. එනිසා තමයි පක්ෂ කල්පනා කරේ මේ රට ගොඩනැගීම පිළිබඳ දැක්ම අපි ඉදිරිපත් කරන්න ඕනේ කියන. එය පළාත් සභා මැතිවරණ නෙවෙයි. ඒ එළඹෙන මහ මැතිවරණ නෙවෙයි. මේ රට ගොඩනැගීම සඳහා වූ අපේ ප්‍රතිපත්ති මාලාව. ඒක පළාත් සභා මැතිවරණ වේදිකාවෙත් අපි රටේ ජනතාව අතරට ගෙනියන්න ඕන. මැතිවරණ වලින් පස්සෙත් අපි ගෙනියන්න ඕන. ජනතාව අපිට හම්බ වෙන හැම දනකම අපි සාකච්ඡාව බවට පත් කරගන්න ඕනකම තිබෙනවා. මෙන්න අපේ රට ගොඩනැගීමේ දැක්ම. ඒ දැක්ම ප්‍රධාන ශේෂ්ත්‍ර පහක් සමග අපි ගැට ගහලා තිබෙනවා. එක ජනතාවාදී පාලනය.
यानी रटे पालने जनतावादी करण देख दिवनु मानव संपदा मानव संपदा उसस करण न दिवनु करण तुन कार्मिक करने नवीकरण रट हतर रटे प्रतिलाभ साधारण बेदन साधारण समाज पहा निवाहल मिनी एडिसापी शेस्त्र पहा कोसे में वेडपिल साकस कर दिबे ए प्रधानम पलविनी एक तमा अपी इतना पे राज्य व्यूह विनाश करन नो मैं तिबेन राज्य व्यूह वेरदी मैं राज्य व्यूह विनाश करला अपे रटे जनता व पालन टा हौल वेन राज्य व्यूह कपी स्थापित करन नो එනිසා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ හඳුන්වා දීපු 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විටින් විට 18 වතාවක් පැලස්තර ඇති කරලා තිබෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින්ම නිම වෙනස් කොට ජනතාවගේ පරමාධිපත්‍යයත් ජනතාවගේ ජනතා බලයත් නියෝජනය වෙන නව ව්‍යවස්ථාවක් අපේ රටේ ස්ථාපිත කළ යුතුයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඊතර අපි මේ ව්‍යවස්ථාවේ මූලික අංග කීපයක් මේ වැඩපිළිවෙලදී කියනවා. මොකද ව්‍යවස්ථාවේ පළවෙනි එක විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු පදනම් කරගත් පාලන ක්‍රමයකට වෙනස් කරන්න ඕනේ. එයි මේ විධායක ජනාධිපති ධුරය හොඳද? ඔයගොල්ලෝ දන්නවා ජේ.ආර්. ජයවර්ධන 1978 ඉදී විධායක ජනාධිපති ධුරය හැදුවේ. 1976 ඉඳන් 77 වෙනකන් අපේරට පාලනය කරේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී. ඒ රජයේ මැදිහත් වෙලා තමයි සියල්ල මෙහෙමන ලද්දි. නිෂ්පාදනය බෙදා හැරීම අලවි. එන ආර්ථිකයේ මුළුමනින්ම මැදිහත් උනේ රාජ්‍යයේ. 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ඕන වුණා. ඒ රජයේ මැදිහත් වෙලා ආර්ථිකය හසුරුවන ධනවාදී වෙනුවට වෙළඳපොළ විවෘත කරන්න. අපේ රටේ එතෙක් පැවති ආර්ථික රටාව වෙනුවට නව ආර්ථික රටාවකට අපේ රට දොරටු විවෘත කරන්න ඕනකම තිබුණා. ඒ දොරටු විවෘත කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පාර්ලිමේන්තුව වගේ අඩඩඩාවට හෙල්ලෙන තින බලයක. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කල්පනා කරා මොකද? තමන් මේ පවතින ආර්ථික ක්‍රමය වෙනස් කරලා රට වෙළඳපොළ ආර්ථිකයට ලිබරල් ධනවාදයේ පළවෙනි ඉන්නමට මේ රටේ ආර්ථිකය මාරු කරන්න ඕන. මාරු කරන නිකම් බෑ ලොකු බලයක් වුණ. එයා පාර්ලිමේන්තුව 6න් 5ක බලයක් අදාගත්ත ආසන ඡන්ද ක්‍රමී. ඊට පස්සේ ඒ බලය දීර්ඝ කරගෙන ජනමත විචාරණ ගෙනාව. ඡන්ද ක්‍රමය වෙනස් වෙලා තිබුණා සමානුපාතික ඡන්ද ක්‍රමීට. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 6න් 5ේ බලය අදාගත්තේ කේවල ඡන්ද ක්‍රමීට. කේවල ඡන්ද ක්‍රමයත් එක්ක 1984 තියන්න ඕන මහමැතිවරණ තිබ්බේ නෑ. ඒක 89 දක්වා දීර්ඝ කරගත්තා. ඒ විතරක් නෙවෙයි තනි පුද්ගලයෙක් අතර අසීමිත බලය ගත්තා. අපේ ව්‍යවස්ථාව හැදෙන්න ප්‍රධාන ලෙස පදනම් කරගත්තේ ඇමරිකන් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව ප්‍රංශ ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථා දෙකේ තිබෙන ජනාධිපතිවරයාට තිබෙන අසීමිත බලතල එකතු කරගත්තා. දැන් ඇමරිකන් එක්සත් ජනපදයකත් ජනාධිපතිවරයාට බලතල තිබෙනවා. හැබැයි ඔහුව පරීක්ෂාවට ලක් වෙන පරිචියක් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයා ගත්තේ ඇමරිකන් එක්සත් ජනපදයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගත්තේ अमेरिकन एक्सा जनपद जनाधिपति असीमित बलतल तीन फ्रांस व्यवस्था अरगन असीमित बल जेआर जयवर्धन महात्मा निर्माण कर मंत्री वरुण इला असीमे लिपि तमंग साकूट दागत जेआर जयवर्धन महात्मा निर्माण करे आर्थिक मारुकिरी कोलकारी धनवादी लिबरल धनवादी समस्या දෙදා නිර්මාණය කරගත්තු බලය තමයි අද මේ දියත් වෙමින් තිබෙන්නේ. අද බලය කවර බලයද ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. අපි ලෝකයේ ශිෂ්ඨ සම්පන්න වෙන්නේ කොහොමද? අපි දන්නවා ගෝත්‍ර යුග තිබුණා. ගෝත්‍රිකයන් හැටියට අපි ජීවත් වෙච්ච ජන ප්‍රජාවන් තිබුණා. එතකොට ගෝත්‍රේ නායකය තමයි සියල්ල තීරණය කරන්නේ. ඔහු ගෝත්‍රේ ඉන්නවද? ඔහු ගෝත්‍රෙන් දඬුවම් දෙන්නේ කවරද? ඒ සියල්ල ගෝත්‍රික නායකයා. හැබැයි ලෝකේ විවිධ සමාජ අවදි නිර්මාණය වෙනවා. විවිධ සමාජ විප්ලව නිර්මාණය වෙනවා. ඒ විප්ලවල වර්ධනය තමයි තනි නායකයෙක් අතේ තියෙන බලය ක්‍රමානුකූල සාහනික නායකත්වයක් දක්වා ගමන් කරනවා.
ගෝත්‍රේ නායකයාට හිතුනොත් හිතුරු දේ නීතිය බවට පත් වෙලා තිබුණු එක ක්‍රමානුකූල ආයතන පද්ධතියක් හැදෙන්න පටන් ගන්නවා. දඬුවම් දීම සඳහා අධිකරණ පද්ධතියක් හැදෙනවා. අනපන සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවක් හැදෙනවා. රට පාලනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයක් හැදෙනවා. තනි පුද්ගලයන්ගේ තිබුණු බලය ඒව නිකම් මේ සමූහයන් අතර ආව නෙවෙයි. ලෝක අවුරුදු දහස් ගණන් තිස්සේ කරන ද අරගවල ප්‍රතිඵල පීඩාවට එරෙහිව අයිතින් වලට ඉල්ලා සටන් කරලත් ජනතාවගේ ප්‍රතිඵල ලෙසින් තමයි මේ ආයතන පද්ධතියින් ගොඩනැගෙන්නේ. හැබැයි විධායක ජනාධිපති ධුරය කියන්නේ මොකක්ද? යලි ගෝත්‍රවාදී පාලනය දක්වා ගෙන යන එක. එයි අධිකරණේ ශ්‍රේෂ්ඨ අධිකරණ අග්‍රවිෂ කාර්යවරය පත් කරන්නේ ජනාධිපතිවරයා. තවදුරටත් අධිකරණය ස්වාධීන ආයතනයක් බවට පත් වෙනවද? නෑනි. අර රෙහේ නායක තීරණ ගන්නවා හා සමානයිනේ දැන් තීරණ ගෙනන විදිය. පාර්ලිමේන්තුව මුළුමනින්ම විධායක ජනාධිපතිවරයාගේ අනසකට යටත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව නිකන් සිග්නල් කණු බවට පත් වෙලා තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඔය කැබිනට් මණ්ඩලයට කිසිවක් කරන්න බෑ මතක තබා ගන්න. කැබිනට් මණ්ඩලයේ මුළුමනින්ම ජනාධිපතිවරයාගේ අසීමිත බලය විසින් යටපත් කරලා තිබෙනවා. ඒ නිසාද මොකද්ද වෙලා තිබෙන්නේ? දැන් අපේ ආණ්ඩුව අයවැලියකනේ දිහා බැලුවොත් රජයේ මුදල් වලින් 52ක් පාලනය කරන්නේ. ආණ්ඩුවේ මුදල් වලින් 52ක් දෙකෙන් පංගුවට වඩා පාලනය කරන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඔහුගේ පවුලයි. ඒතකොට කැබිනට් මණ්ඩලයක් වැඩක් තියෙනවද? මුදල් පාලනයේ 52ක් තනි පුද්ගලයෙක් අතට අරගෙන තිබෙනවා. ඉතුරු 148 තමයි ඇමති මණ්ඩලයක් ඉන්නේ. දෙකෙනෙකුට 52ක් පාලනය කරන්න පුළුවන් නම් ඉතුරු 48 පාලනය කරන්න 65ක් ඕනද? 65ද මන්ද කීයද? හැමදේම කටව ගන්න හොයන්නත් බැහැ. එයිමි. අද කැබිනට් මණ්ඩලය මුළුමනින්ම වැදගත්මට නැති ආයතනයක් බවට පත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි හැම අමාත්‍යංශකම වැදගත් ආයතනයක කවගාවක් තිබෙනවා. දැන් අපි දන්නවා අධිකරණ අමාත්‍යංශය සුද්ධකේ කාලේ හදපු අමාත්‍යංශය. අධිකරණ අමාත්‍යංශයේ වැදගත්ම ආයතනය තමයි නීතිපති දෙපාර්තමේන්තුවයි නීති කෙටුපත් කිරීමේ දෙපාර්තමේන්තුවයි. ඒ දෙකම තියෙන්නේ ජනාධිපතිවරයාගා. ඉඩම් අමාත්‍යංශයේ දැන් ඉඩම් තියෙන ආයතනය තමයි LRC එක. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම. ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර වුණාට LRC එක තියෙන්නේ ජනාධිපතිවරයාගා. ධීවර අමාත්‍යංශයේ වැදගත් ආයතනය තමයි විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඔය වෙරළ දිගේ තියෙන ඉඩම් අයිති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි ධීවර ඇමති රාජසේනත් මහත්තයා වුණාට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයිති කාටද? ඒක අයිති ජනාධිපතිවරයාට. තැපැල්ලා විදුලි සංදේශන කොමිසම මේ තැපැල්ලා විදුලි සංදේශ අමාත්‍යංශය වැදගත්ම ආයතනය මොකද්ද? විදුලි සංදේශ නියාමන කොමිසම TRC. ඒක ඔය මේ චැනල් වලට ෆ්‍රීකවන්සි දෙන්නේ සංඛ්‍යාත බෙදලා දෙන්නේ. ඒක තමයි වැදගත්මික. ඔය දුරකථන වලට සංඛ්‍යාත බෙදලා දෙන්නේ. ඒක තමයි විදුලිස නැත්තම් ජීවන් කුමාරතුංගට මොකද තියෙන්නේ? මුද්‍රවල සීල්ක ගහින්න. දැන් දෙන්නෙක් ඉන්න ළඟදි මම දැක්ක ජයසූරිය මහත්තයා දැම්ම එක. සීල් ගහන්න. ඊට වඩා කිසි රැකියාවක් නැහැ ඔබට. හැබැයි ඒක වැදගත්ම ආයතන තමයි TRC එක. විදුලි සංදේශ නියාමන කොමිසම. ඒක ජනාධිපතිවරයාගා. එතන මොකද්ද මේ කරලා තිබෙන්නේ මේ බලය විසින්? කැබිනට් මණ්ඩලයට අර කොම්බ ටික දීලා කොම්බේ තියෙන මදය ජනාධිපතිවරයා අතට අරන් තිබෙනවා. ତର අපේ රටේ සියල්ල පාලනය කරන්න තනි පුද්ගලෙක් හොඳද? ඔහුට හිතන එක නීතිය බවට පත් වෙලා තිබෙනවා. ඔහුට නිින්දෙදි පේන එක රටේ සංකල්ප බවට පත් වෙලා තිබෙනවා. ඔහුට කවුරු හරි කියන එක රටේ දැක්ම බවට පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. එය අපේ රටේ සංවර්ධනයට අතිශය බාධාවක්. අපි අපේ දැක්මේක කියලා තිබෙනවා. මේක ඔහුසු කරන්න ඕන. මේ තනි පුද්ගලයෙක් අතර මා අසීමිත බලයක් ගොඩනගා ගන්න එක හරිද? කිසිසේත්ම සාධාරණ නැහැ. ඒ ඇවිල්ලා ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් නෙවෙයි. තනි පුද්ගලයෙක් අතර අසීමිත බලයක් ගොඩනගා ගන්න අශිෂ්ට රාජ්‍යයක්. දැන් අපේ රට ශිෂ්ට සම්පන්න භාවයේ සිට අශිෂ්ටත්වයට කරා ගමන් කරමින් තිබෙනවා. සියල්ල රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිටුවිලි රටේ සියල්ල බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ නේද? එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව අපි සම්මුතිය පාස් කළා. මම දන්නවා එක්සත් ජාතික පක්ෂයත් මේ දවස්වල කියන විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන්නේ.
ඒක අපිට හොඳට තීරණ වෙයි කියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩිම කැමැත්ත බවට පත් වෙලා තිබුණේ විධායක ජනාධිපති ධුරේ කොහොම හරි වාඩි වෙන්න. දැන් බැලු බැලමට මෙතුමට පේනවා ඒ පුටුවේ වාඩි වෙන එක ලේසි නෑ කියලා. නිසා එතුමා කල්පනා කරනවා විධායක ජනාධිපති ධුරේ අහෝසි කරමුයි කියලා පෙරමුණක් හදලා ඒ පෙරමුණෙන් මේක වට්ටලා එහා සමාන අගමැති ධුරයක් හදාගන්න. ඒ වට ජනතා විමුක්ති පෙරමුණ හවුල් වෙන්නේ නෑ පමණක් නෙවෙයි ඒවා පරාජයට පත් කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ වැදගත් වෙනවා. ඒ රෙවටිලි වලට හවුල් වෙන්නේ. ඊළඟ අපේ රට කැබිනට් මණ්ඩලයේ විසිපහකට සීමා කළ යුතුයි. ඇයි? ලෝකයේ ඔයගොල්ලෝ බලන්න ඉන්දියාව. ඉන්දියාවේ ජනගහනය කෝටි 124යි. අගමැති ඇතුළු ඇමතිවරු 35යි. චීනයේ ජනගහනය කෝටි 135යි. ඇමතිවරු 16යි. ඇමරිකාවේ ජනගහනය කෝටි 31 හමාරයි ඇමතිවරු 23යි. ඉන්දුනීසියාවේ ජනගහනය කෝටි 24යි ඇමතිවරු 40යි. ජපානයේ ජනගහනය කෝටි 12යි ඇමතිවරු 18යි. ලංකාවේ ජනගහනය කෝටි 2යි ඇමතිවරු 65යි. මොකද්ද මේ? ටී ඇයි මේ වෙලා තිබෙන්නේ? මේ අමාත්‍ය ධූර කියලා කියන රට පාලනය කරන්න හදන ඒවා නෙවෙයි. මේ අමාත්‍ය ධූර කියලා කියන්නේ ඇමතිවරයා සන්තර්පණය කිරීම සඳහා සතුටු කිරීම සඳහා දෙන තනතුරු බවට මේව පත් වෙලා තිබෙනවා. ඔගොල්ලෝ දන්නව ඇමතිවරයෙක් කියන්නේ ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියලා කියන ජනපදයක් නඩත්තු කරන්න යන වියදම් යනවා. ඇමතිවරයෙක් පත් වුණොත් අමාත්‍යංශයක් ගොඩනගෙන. අමාත්‍යංශයට කොළඹින් බිල්ඩින් එකක් වුණා. කොළඹින් ගොඩනැගිලා ගන්න මාස ලක්ෂ 10ක්වත් තියෙනවා. ඊළඟ අමාත්‍යංශයට කාර්ය මණ්ඩලයක් වුණා. ඉස්තිර ලේකම්වරයෙක් වුණා. අතිරේක ලේකම්වරුව වුණා. සහකාර ලේකම්වරු වුණා, අධ්‍යක්ෂකරු වුණා, නියෝජ්‍ය අධ්‍යක්ෂකරු වුණා, සහකාර අධ්‍යක්ෂකරු වුණා, ප්‍රධාන ලිපිකරු වුණා, කාකාස වුණා, මුරකරු වුණා. මේ අමාත්‍යංශ ගොඩනගන මේ ඔක්කොම ගොඩනගන ජනපදයක් වගේ. එනිසා ඒවට වාහන වුණා, ලයිට් බිල් ගෙවන්න වුණා, වතුරු බිල් ගෙවන්න වුණා, කර්ටන් දාන්න වුණා, මේ ඔක්කොම ගොඩනගන. එනිසා ඇමතිවරයන් නඩත්තුවට වෙනම යනවා, අමාත්‍යංශ නඩත්තුවට වෙනම යනවා. ඒ විතරක් ඇමතිවරයාගේ නඩත්තුවට ඇමතිවරයාට කාර් වාහන දෙකක් හම්බ වෙනවා නිල වශයෙන්. හැබැයි ගොඩක් ඇමතිවරු තමන්ගේ තියෙන ආයතනවල වාහන ගෙන්න ගන්නවා පාවිච්චි කරලා. වාරි මාර්ග ඇමතිවරයාට නිල වශයෙන් වාහන දෙකයි ඇයි. හැබැයි ਉਹ මහවැලි අධිකාරිය වාහන ටික ගෙන්න ගන්න. නෝනට සොපින් යන්න, දරුවට පන්ති යන්න, නේද? මැරයන්ට ওই ගොඩක් තමයි දන්නේ. මෙතන මාර ඇමතිවරයෙක් ඉන්නවා පෞගේ කාලේ. අපෙත් හිටපු මේ හැමතැනම සම්බන්ධීකර ලේකම්ද කවුද හැම කෙනාට කැබ් රට දීලානේ මේ දීලා තිනුනේ කොහෙන්ද මේ දෙකක් නෙමෙයි පාවිච්චි කරන්නේ හැ තමන්ගේ සතුව තියෙන ආයතන වලින් වාහන ගෙන්න ගන්න ඊට පස්සේ ඇමතිවරයාට ආරක්ෂාවට බෑකප් රට දෙකක් දෙනවා ඉස්සරහින් එකක් යන්නේ පිටිපස්සෙන් එකක් යන්නේ ඒකට MSD එකකින් മന്ത്രി ආරක්ෂක අංශී 14 දිනක් දිනවා තවත් සමහර අය ඊටත් වඩා වැඩියෙන් දෙනවා වාහනෙට මාසෙට ලක්ෂ 1ක්මාරක තෙල් දෙනවා මාසෙට ලක්ෂ 1ක්මාරක තෙල් දෙනවා ඇමතිවරයාට පුද්ගලික කාර්ය මණ්ඩලේ 15 දිනක් හම්බ වෙනවා පුද්ගලික කාර්ය මණ්ඩලේ 15 දිනක් හම්බ වෙනවා ඒ 15 දිනාට 30,000ට වැඩි වැටුප් හම්බ වෙනවා ඒ 15 දිනාගෙන් 5 දිනකට වාහන පහක් හම්බ වෙනවා ඒ වාහන වලට රුපියල් 30,000 ගන්න තෙල් දෙනවා දුරකතනට 7500 ගන්න ගිවනු. ඇමතිවරයාට මාසෙ ලක්ෂයක හමාරක තෙල් දිනු. ඇමතිවරයාට කොළඹින් ගෙයක් දෙනවා. ගෙදර ලයිට් බිල ගෙවනවා වතුර බිල ගෙවනවා. ඇමතිවරයාට සංග්‍රහ වියදම් කියලා රුපියල් 15,000ක් දෙනවා. බොණ්ඩක් දෙනවා අනු. සංග්‍රහ වියදම් කියන්නේ නේ වෙරිත් දෙන්නේ අනු. ඉතින් මෙහෙම අමාත්‍ය මණ්ඩලයක් මේ රට ජනයා නඩත්තු කරන්න උනා. අපේ කොත්තමල්ලි ටිකට සූදුරු ටිකට මහදුරු ටිකට කහකුට් ටිකට බදු ගහන අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ මේ පරපුටු රැලක් නඩත්තු කරන්න සිද්ධ වෙලා තිබෙනවා අපි වෙන රටකට මේකට ඔරොත්තු දෙන වියදමත් මේක කිසිසේත්ම සාධාරණද අද අමාත්‍ය ධුර බවට පත් වෙලා තිබෙන මොකද්ද අමාත්‍ය ධුර බවට පත් වෙලා තිබෙන රට හැදීම නෙවෙයි විද්‍යානුකූල අමාත්‍යංශ කැඩීම නෙවෙයි අද අමාත්‍ය ධුර බවට පත් වෙලා තිබෙන්නේ ඇමතිවරයා සන්තෝෂයට පත් කිරීම සඳහා පිරිනමන තනතුරු බවට පත් වෙලා තිබෙනවා
එවැනි මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් අද නාස්ති කරමින් තිබෙනවා. ඒ විතරක් ඇමතිකම් කෑලි 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 වලට කඩලා කඩලා මොකද්ද කරලා තිබෙන්නේ රටට. ඔගල දන පරිසර ඇමති. පරිසර ඇමති සුසිල් ප්‍රේමජයන්ත. නියෝජ්‍ය ඇමති අබ්දුල් කාදර් මං හිතන්නේ. පරිසර දැන් පරිසර ඇමති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඉන්න මොකක්ද? වනජීවී ඇමති. සොයිසා. ඉතින් ලෝකෙ මොන රටේද මේ පරිසරයට වනජීවී ඇවිත් නැද්ද? දැන් මේක හරි අපබ්‍රංශයක්. දැන් ජනාධිපතිවරයාගේ විශ්ව බෙදිලුකු කොහොමද? පරිසර ඇමති සුසිල් ප්‍රේමජයන්ත ඒ පරිසර ඇමතිට වනජීවී ඇවිත් නැහැ. වනාන්තර ඇවිත් නැහැ ජීවීන් ඇවිත් නැහැ. ජර පරිසර අමාත්‍යාංශ හදපු ගස් අර කපන තේක් කැලෑ ටික තියෙන ඕන ඕක තමයි ඇවිත්. දේව සංස්ථාවට ඕක ලීක් ටික කපන එක තමයි පරිසර ඇමති කරන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? තිබේ විද්‍යාත්මක පදනම්ද මේ? රටේ පරිසරය පිළිබඳ සැලසුම් හදන්න පුළුවන් ද වනජීවී නැතුව? රටේ පරිසරය පිළිබඳ දැක්මක් හදන්න පුළුවන් ද වනජීවී ඇයිති නැතුව? මේවා කඩලා සුණු විසුණු කරලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශ බලන්න. උසස් අධ්‍යාපන ඇත්තේ ඇමති එස් බී දිසානායක. උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්ද මිත්‍ර ඒකනායක. අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන. අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ගේරු. නේද මොන ගේරුද? මොහන්ලාල් ගේරු. අධ්‍යාපන සේව ඇමති දුමින්ද දිසානායක. දැන් අපිට තේරෙන්නේ අධ්‍යාපන සේව ඇමති කියන්නේ මොකක්ද? උසස් අධ්‍යාපන ඇමති අධ්‍යාපන ඇමති අධ්‍යාපන සේව ඇමති. සේව ඇමතිට මොකද තියෙන්නේ? දැන් දුමින්ද දිසානායක. දැන් අධ්‍යාපන සේව ඇමතිට මම බැලුවා ආයතන එක ආයතනෙ. පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය. අර නිදහස් චතුරස්සියේ අර නිදහස් මාවතේ තියෙනවනේ බිල්ඩින් එකක්. මේ මේ ඔය අපේ පරණ ලියවිලි ලේඛන නඩත්තු කරන ඕන් ඕක විතරයි. ඒ කියන්නේ පුස්තකාලාධිපති කෙනෙක් කරන වැඩේට තමයි ඇමතිවරේ පත් කරලා තිබෙන්නේ. හැබැයි අර පැකේජ් එක ඔක්කොම හම්බ වෙනවා. අමාත්‍යංශයක් ලැබෙනවා. ඒකට ලේකම්මරේ කරමන් කියපු ටික හම්බ වෙනවා. ඊට පස්සේ පුද්ගලික මෙයාට හම්බෙන් ටික හම්බ වෙනවා. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? මේ අමාත්‍යංශ බෙදීමත් වැරදි. කඩලා තියෙන විදිහත් වැරදි. දැන් අපි ඔයගොල්ලෝ දන්නවා අපි එකසරයි සඳාන ආණ්ඩුවේ අපි අමාත්‍යංශයක් කරා. අපි හරියට කිව්වා මේ රටේ අමාත්‍යංශ විද්‍යාත්මක බෙදන්න ඕන කියලා. එතකොට මොකද උනේ? කුසිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශයක්. කුසිකර්මාන්ත කරන්න පුළුවන් ද ඉඩම් නැතුව? කුසිකර්මාන්ත කරන්න පුළුවන් ද වාරිමාර්ග නැතුව? කුසිකර්මාන්ත කරන්න පුළුවන් ද පසු සම්පත් නැතුව? නිසා ඒව එකතැනකින් මෙහෙවෙන්න එපේ. එතකොටනේ කුසිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශ බවට පත් වෙන්නේ. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? කුසිකර්ම ඇමති කෙනෙක් වෙනම ඉන්නවා, වාරිමාර්ග ඇමති කෙනෙක් වෙනම ඉන්නවා. එනේ කුසිකර්ම ඇමති ඉන්නවා, නියෝජ්‍ය ඇමති ඉන්නවා, වාරිමාර්ග ඇමති ඉන්නවා, නියෝජ්‍ය ඇමති ඉන්නවා, ඉඩම් ඇමති ඉන්නවා, නියෝජ්‍ය ඇමති ඉන්නවා, පසු සම්පත් ඇමති ඉන්නවා, නියෝජ්‍ය ඇමති ඉන්නවා. මොකද්ද මේ කරලා තිබෙන්නේ? මේ මෙහෙම අමාත්‍යංශ ඕනද? එනිසා අද අපේ රටේ මේ අමාත්‍යංශ කියලා කියන්නේ රටට බරක්. එනිසා අපි ජනතාවාදී පාලනයක් ගොඩනගනකොට ඒක වැදගත්ම සාධක බවට පත් කරගන්නේ අමාත්‍යංශ ප්‍රමාණය 25කට සීමා කරනවා. එහිට යා අපේ රට අමාත්‍යංශ ඕනේ. මේ විෂයන් අපූර්වට 25කට කඩන්න පුළුවන්. හරල පාලනය කරන්න පුළුවන් රටක්. ඒ එහෙම ඕනේ නැද්ද? ඒ විතරක් නෙවෙයි. මේ විධායක ජනාධිපති ධුරය විසින් මොකද කරන්නේ? මේ පාර්ලිමේන්තු වල බලතල ඔක්කොම හීන කරනවා. හැමදාමත් විධායක ජනාධිපති ධුරය විසින් පාලනය කරන්නේ ජනාධිපතිවරයා වටේ ඉන්න කල්ලියා. මේක අද නෙවෙයි හෙටත් එදත් එහෙමයි. චන්ද්‍රිකා කුමාරතුංග මෙතනගේ රට පාලනය කරේ කවුද? කැබිනට් මණ්ඩලය? නෑ. චන්ද්‍රිකා කුමාරතුංග මෙතනගේ කාලේ රට පාලනය කරේ චන්ද්‍රිකා මෙතනියයි, තාරාදිමෙල් නෝනයි, බාලපටවැඩි මහත්තයයි, මනෝතිත්තවැල්ල මහත්තයයි. මතකද? ඉස්සර මොකක් හරි ගත්තොත් මනෝතිත්තවැල්ල, මොනෝ හරි ගත්තොත් තාරාදිමෙල්. රට පාලනය කරේ හතර දින. මෙහෙන් ඡන්ද දීලා මොන ඇමතිවරයා ගියත් රට පාලනය කරේ මහින්ද චන්ද්‍රිකා මෙතනගේ යාළුව හතර දින. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ වෙලාව රට පාලනය කරේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා, පාස්කර ලිංගම් මහත්තයා, චරිත රත්වත්ති. ඔය ඇමතිවරුන්ගෙන් අහන්නු. රට පාලනය කරේ චරිත රත්වත්ති. රෝයල් කොලෙජ් එකේ යාළුවෝ ටික. මේ ජනතාව ඡන්ද දුන්නාට ඡන්ද දීපුවා රට පාලනය කරේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රෝයල් කොලෙජ් එකේ යාළුවෝ ටික තමයි එදා රට පාලනය කරේ. අද රට පාලනය කරන්නේ කවුද? මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි, බැසිල් මහත්තයයි, නාමල් මහත්තයයි. පියුන් වැඩේ කරන ඩලසලාප්පෙරු.
ඕක තමයි රට පාලනය කරන්න. දැන් මේ ජනතාව ඡන්ද දීලා එරියට ඇමතිවරු මන්ත්‍රීවරු ඒගොල්ලෝ කිසිවෙක් රට පාලනට අහුල් වෙන්නේ නැහැ. එනිසා දෝන මොකද? ජනතාව ඡන්ද දීලා යවන තමන්ගේ ජනතා නියෝජිතය මේ රට පාලනට අහුල් වෙන්න ඕන. අකුරැස්සේ යන කෙනා අකුරැස්සේ ජනතාවගේ අදහස් ටික කියන්න ඕන. මාතරෙන් යන කෙනා ආණ්ඩුව ඇතුළ මාතර ජනතාවගේ අදහස් ටික කියන්න ඕන. කොහෙද අද කියන්නේ? මේ හතරද පස් දිනක රට පාලනය කරන්න. එදා චන්ද්‍රිකා මෙතනගේ යාළුවෝ ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මිත්‍රෝ ටික මහින්ද මහත්තයාගේ සහෝදරයෝ ටික ඕක තමයි රට පාලනය කරන්න. එදා ගජමිතුරු පාලනය අද සහෝදර පාලනය මේක රට පාලනය කරන ක්‍රමී වෙනස් කරන්න ඕනේ නැද්ද? එනිසා අපි යෝජනා කරනවා මේ රට පාලනය කිරීම. මෙතෙක් කල් තිබුණේ පෞල්වාදී පාලනය, යාළුවන්ගේ පාලනය, ගජමිතුරුන්ගේ පාලනය. ඒ වෙනුවට අපේ රටේ පාලනය ජනතාවාදී පාලනයක් බවට බහුතර ජනතාවගේ කැමැත්ත අනුව රට පාලනය වෙන පාලනයක් බවට මේක පත් කරන්න. එස්දා ව්‍යවස්ථාවේ වෙනස්කම්, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ඒ වගේම ඒ සඳහා වූ අධිකරණමය වෙනස්කම්, ඒ සඳහා රාජ්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් කරන විදිය, ඒ සඳහා ජාතික ආරක්ෂාව සකස් කරන විදිය, ඒ සඳහා විදේශ ප්‍රතිපත්ති හදන විදිය අපි පැහැදිලි කරලා තිබෙනවා. එනිසා එක ජනතාවාදී පාලනය. දෙක උසස් මානව සම්පත. එයි අපේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපේ රට හදන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔයාලා දන්නවා අපේ රට තිබෙන වර්ග කිලෝමීටර 65610යි. මේ වර්ග කිලෝමීටර 65610යි වනාන්තර වලටයි ජලාශ වලටයි ඇරුණහම ඉතුරු වෙන්නේ තා කුඩා භූමි ප්‍රමාණය. ඒකෙනුත් දැනුත් එලිපෙහෙලි කරලා තියෙන සමහර ප්‍රදේශ තියෙනවා බෑවුම් හඳුකර ප්‍රදේශ තියෙනවා අපි වනාන්තර කරන්න ඕනේ මේ රටේ. අපි මීට අවුරුදු 10කට 15කට කලින්වත් අපි අහපු නැති දේවල්. මේ අවුරුදු 500 නේ. මීට අවුරුදු 10කට 15කට කලින් අපේ රටේ නායෑම් ගැන අපි ඇහුවද? අපේ රටේ මහා ජල හිඟ ගැන අපි ඇහුවද? අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මධ්‍ය කඳුකරයේ මුළුමනින්ම විනාශයට පත් කරලා තිබෙනවා. බෑවුම් කලාපයේ මුළුමනින්ම විනාශයට පත් කරලා තිබෙනවා. එනිසා අපිට දැනටමත් විනාශයට පත් කරලා තිබෙන කඳුකර ප්‍රදේශ යලි වනාන්තර කරන්න ඕන. රටේ ස්ථිරසාර පැවැත්ම වෙනුවෙන්. එහෙනම් අපිට ඉතුරු වෙන තවත් තවත් කුඩා බීම්. එහෙනම් මුහුදකට කරමු. දැන් මහින්ද මහත්තයා කරන්න හදන. දැන් මහින්ද මහත්තයා මම දැක්කා අක්කර හතරක් ගොඩ කරනවලු මට ඩොලර් මිලියන 400 සාමාන්‍යයෙන් අක්කර හතරේ පර්ච් එකක් වෙනවා ලක්ෂ 120ක් විතර. ඉතින් මේ වගේ මේවා ඇවිල්ලා සම්දර්ශන මේ මූඳ ගොඩ කරලා අපි ඉඩම් වැඩි කරගමු. ඒවා ඇවිල්ලා බොරු. ඒවා ඇවිල්ලා අර නිකන් අර ජනතාව රවට්ටනවා මම ලංකා සිටියමත් වෙනස් කරා. ඔහොමද දැන් කියන්නේ? ඉතින් ඒ වටේ වහදලා තියෙනවා. ඇත්තනම් කල යුතු වන්නේ අපේ රටේ ඉඩම් සංරක්ෂණය කරන්න ඕන. අපේ රටේ බෑවුම් ප්‍රදේශ යලි වනාන්තර බවට පත් කරන්න ඕන. අපි දැක්ක සමහර පාරවල් ඔයගොල්ලෝ බලන්න. සමහර පාරවල් කඳු මෙදින් කපනවා. ඒ කඳු තියෙන්නේ මෙන්න මේ හරිම සිරස් අතර කඳු තියෙනවා. කඳු සිරස් අතර ඉතුරු වෙනවා. දැන් ඔයගොල්ලෝ 18 වංගුවේ ගියොත් 18 වංගුව සිරස් අතර කපලා තියෙන කඳු. දැන් මොකද වෙන්නේ? කඳු කඳු වෙනවා. කඳු තියෙන සාමාන්‍යයෙන් මොකක් හරි අංශක 45ක බෑවුමකට ওই විදිහට තමයි කන්දක් පවතින්නේ. දැන් මේ සිරස් අතර කන්දක් පවතින්නේ නේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ 18 වංගු. ඒ කඳු ඇත්ත කඳු බවට පත් වෙනවා. ඔය නා යනවා කියන්නේ ඒකද? පහුගිය දවස්වලත් අපි දැක්ක 18 වංගුව විශාල ලෙස විනාශයට පත් වෙලා තිබෙනවා. එයි එනිසා අපේ රටේ සංවර්ධනය අපේ රටේ ඉඩම් සම්පතෙන් ගොඩනගන්න බෑ. අපේ රටේ විශාල ඉඩම් සම්පතක් තියෙන රටක් නේ. වර්ග කිලෝමීටර 65610යි තියෙන්නේ. එහෙනම් අපේ රට මැණික් වලින් හදන්න පුළුවන්. ඔය ඇලහැර බකමූණ රත්නපුරේ හම්බ වෙන මැණික් වලින් මැණික් අපේ රටේ ආර්ථික අතුරු සාධකයක් විතරයි. එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකයේ මිනිරන් වලින් හදන්න පුළුවන්. බෝගල පතල දොඩංගස් ලන්දෙන් කෑගල පැත්තෙන් හම්බ වෙන මිනිරන් වලින් හදන්න පුළුවන්. බෑ. ඒක අතුරු සාධකයක් විතරයි. එනං අපේ රට හදන්න පුළුවන් කොහොමද? අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන සම්පත මොකක්ද?
දැන් ලෝකෙ ගත්තොත් ඕස්ට්‍රේලියා ඕස්ට්‍රේලියා කියන මහද්වීපය ජනගහණින් ඉන්නේ වර්ග කිලෝමීටරයට 3 දෙනා වර්ග කිලෝමීටරයට ඉන්නේ 3 දෙනා ඇමරිකන් එක්සත් ජනපදය ජනගහණින් ඉන්නේ වර්ග කිලෝමීටරේ 23 දෙනා චීනේ ලෝකෙ වැඩිම ජනගහණින් ඉන්න රට වර්ග කිලෝමීටරේ ඉන්නේ 144යි ලංකාව වර්ග කිලෝමීටරයක ඉන්නවා 323 හතරස් කිලෝමීටරයක ජනගහණ ඉන්නවා 323 ඒ කියන්නේ රටේ ජනගහණේ 65610 න් බෙදන්න එතකොට එනවා වර්ග කිලෝමීටරක ඉන්න ගාන එතකොට මේක අපේ රට විශාල ජනගහනත්වයක් තියෙන රට ජනගහණය කෝටි 2යි තමයි හැබැයි භූමියත් පොඩි ඒ නිසා අපේ රට විශාල ජනගහනත්වයක් තියෙන රට ලෝකේ ජනගහනත්වයෙන් 40 වෙනි ස්ථානය වගේ තමයි අපේ රටේ ඉන්නේ එහෙනම් අපේ රටේ ආර්ථික උපාය මාර්ගය කරගන්න ඕන මොකද්ද දැන් බලන්න මේ සිංගප්පූරුව ඇවිල්ලා ඉතා කුඩා රාජ්‍යයක් එතකොට සිංගප්පූරුව තමන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් කරගත්තේ මොකද්ද සිංගප්පූරුව හිතුවා තමන්ගේ වෙළඳ මාවතේ වැටලා තියෙන කුඩා රටක් ඒ කුඩා රටේ බතල හිටවන්න ගියා නම් හරියන්නේ නැහැ. දැන් බැරි වෙලාවත් මාතර නගරේ පර්ජ් 10ක් තිබ්බොත් අපි මොකද කරන්නේ? මාතර නගරේ පර්ජස් 10ක් තිබ්බොත් අපි ගිහිල්ලා බතල හිටවමු. මඤ්ඤොක හිටවමු. කුඹුරු හදනවද? එහෙම හරියන්නේ නැහැ. එතන දාන්න ඕන සුපර් මාකට් එක. ඒකනේ වෙළඳ තරකේ. ඉතින් සිංගප්පූරුව තමන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් කරගත්තේ තමන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් කරගත්තේ සුපර් මාකට් එක. ඒක ප්‍රධානම බහඬ අලෙවි කරන මධ්‍යස්ථානය. එතකොට සිංගප්පූරුව දියුණු කරේ මොනවද? සුපර් මාකට් එකකට අවශ්‍ය වෙන දේවල් තමයි දියුණු කරේ. මොනවද? සුපර් මාකට් එකට වැදගත් බැංකු. සිංගප්පූරු ඩෙවලොප්මන්ට් බැංක් ලෝකයේ තියෙන අංක එක කාලයක් ලෝකයේ අංක 1 කාර්යක්ෂම බැංකුව හැදුවා. මොකද වෙළඳ පොළ හදන බැංකුවක් වුණා. ඊළඟ සිංගප්පූරුවේ අංක 1 හිටිය කාලයක් සිංගප්පූරු ගුවන් සේවය දනුත් අංකිකම හිටන් කාර්යක්ෂම ගුවන් සේවයක් හැදුවා කාර්යක්ෂම වරායක් හැදුවා දැන් ඒගොල්ලෝ තෝරගත්ත තමන්ගේ ආර්ථික උපාය මාර්ගය මොකද්ද තමන්ගේ ආර්ථික උපාය මාර්ගය වෙළඳ පොළක් බවට පත් කරන එක සුපර් මාකට් එකක් හදන එක මේ වර්ග කිලෝමීටර 10කටත් වඩා අඩු කොළඹ දිස්ත්‍රික්කයට සමාන වගේ භූමි ප්‍රමාණයක් තියෙන රටක් නේ දෙක රටක් නෙවෙයි අතර මේ මාතරටත් වඩා පොඩි නේ එනං ඒ රට මොකද්ද කරේ? ඒ රටේ තමන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් කරගත්ත වෙළඳ පොළ සුපර් මාකට් එකක් ඇති. ලෝකේ ප්‍රධානම වෙළඳ පොළ අද සිංගප්පූරුව. ඒකට අවශ්‍ය වෙන සාධක තුන වරාය බැංකු පද්ධතිය ගුවන් සේවාව. ඒගොල්ලෝ දිනු කරා. එනං ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ගය සකස් කරගෙන ඒ ආර්ථික උපාය මාර්ගයට ඕන වෙන දේ තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕන. දැන් මයින්ද මහත්ත හිතනවා මෙරටේ ආර්ථික උපාය මාර්ගය සංචාරක ව්‍යාපාරය කියන. එයා හිතනවා. එනිසා එයා හිතනවා එකට වැඩියෙන්ම සල්ලි දාන්න ඕන හෝටල් වලට සහ පාරවල් වලට කියලා. හැබැයි සංචාරක ව්‍යාපාර රටක් හදන්න බෑ. සංචාරක ව්‍යාපාර කියන අපේ රටේ ආර්ථිකයේ අතුරු සාධකයක් කරගන්න මිසක් අපේ ප්‍රධාන සාධක කරගන්න කි වැරදි. හැබැයි රාජපක්ෂ මහත්තයා තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන සාධක බවට පත් කරගන්න තිබෙන්නේ මොකද්ද? සංචාරක ව්‍යාපාර. මේ මාතර හැදුවනම් හැදුව මොනවද? හෝටල් හැදුණා නේද මොනවද පාරවල් ඇයි සුද්දට ගැස්සි ගැස්සි යන්න බෑ සුද්දට පැද්දි පැද්දි යන්න පාර තියෙන්න ඕන හොඳට එහෙනම් සුද්ද යන පාරවල් ටික වට කරලා හැදුවා සමහර පළාත්වල පාරවල් අතර දිනව නේද වාහන තුන හතරක් අවු වෙන්නේ ඒ පාර ඒ සුද්දට දින දැන් බල බල පාරවල් හැදුවා වැඩිම සල්ලි පොම්ප කර හෝටල් වල ඉතින් මහින්ද මහත්තයා කියන මෙරට ගොඩනගන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයක් කියලා කරන්න බෑ ලෝකේ මේ ආසියානු කලාපේ වැඩිම සංචාරක කරන රට තමයි තායිලන්තය. තායිලන්තේ ගියවරු සංචාරක ඇවිල්ලා තන මිලියන 26 දසලක්ෂ 26. ලංකාවට ආවේ දසලක්ෂ 1යි. හැබැයි සංචාරක මොනවා මත රඳාපවතින්නේ? ලෝක සංචාරක ව්‍යාපාරෙන් 80% රඳාපවතින්නේ විනෝදාස්වාදී මත. විනෝදාස්වාදී රඳාපවතින්නේ මොකක් මතද? සූදුව ගණිකාව මද්ද්‍රව්‍ය. සූදුව ගණිකාව මද්ද්‍රව්‍ය නැතුව සංචාරක ව්‍යාපාරයක් ලෝකෙ කොහෙවත් දියුණු වෙලා නැහැ. තායිලන්තේ ගත්තොත් ඔගොල්ලෝ දන්නවා තායිලන්තේ තරුණියන්
විදේශික බැංකොක් නගරේ කරකුණොත් විදේශිකයන් ඇවිල්ලා අතින් අදිනවා කරෙන් අදිනවා ඒක තමයි තායිලන්තේ තත්ත්වය ලෝකෙ ගිය අවුරුද්දේ වැඩිම සංචාරක වාපුරට තමයි ප්‍රංශය ප්‍රංශ ගණික අවුරුද්දේ නීතිගතයි නීතිගතක විතරක් නෙවෙයි ගණික අවුරුද්දේ බදු ගහනවා උගල දන්නවද ගණික අවුරුද්දේ බදු ගහනවා එහි නීතිගත කරලා තිබෙන්නේ මොකද ඒගොල්ලෝ හිතන එක සංචාරක ව්‍යාපාරය හදන්න ඕනද පැරිස් නගරේ තියෙන එක කලාපයක් රෙඩ් සෝන් කියන රතු කලාපයෙන් කරලා තිබෙනවා ඒක වීදියක් තියෙන බූසාන් වීදිය කියලා ඒකේ පිරිමිසා කාන්තා ගණිකාව නිදැල්ලේ හැසිරෙනවා ඒගොල්ලන්ට ලයිට් කනුවට බංකුවට වාඩි වෙලා එන එන වාහනයට අතවන මොනින් අර කජුගම තරුණියන් කජු විකුණනවා වගේ මේක නේද ලාදී ඉතින් මහින්ද මාත් එක ආර්ථික ව්‍යාපෘති හදලා තියෙන එතෙන්ට ඒ නිසා තමයි කුඩු වලින් පිරෙන්න රට ඒ නිසා තමයි ලෝක කැසිනු ව්‍යාපාරිකය ගේන්න හදන්නේ අංක 1 ඒ නිසා තමයි සූදුව මද්‍රව්‍ය ඊළඟ ගණික අවෘතිය ඉතින් මහින්ද මහත්තයා හදලා තියෙන ආර්ථික උපාය මාර්ගය ඕක හැබැයි අපි කියන්නේ මොකක්ද අපිට පැහැදිලි සිංගප්පූරුවේ ආර්ථික උපාය මාර්ගය ඕන මහින්ද මහත්තයාගේ ආර්ථික උපාය මාර්ගය අපේ ආර්ථික උපාය මාර්ගය මොකක්ද අපේ රටේ ලොකුම සම්පත මානව සම්පත වර්ග කිලෝමීටර 65610ක කෝටි 2කට අධික ජනගහනය ජීවත් වෙනවා අදත් ලංකාවට වැඩිම විනිමය අනුපාතයෙන් ගෙන දෙන මොනවාද දැන් අපේ රටේ සාමාන්‍යයෙන් අපිට විලදාමෙන් හම්බෙන්නේ ඇඟලුම් යවලා ඊට පස්සේ තේ යවලා කුරුඳු සුළු අපනයන භෝග මේ ඔක්කොම යවලා අපිට හම්බ වෙන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන 10යි ඒ ඩොලර් කෝටි 1000යි ඩොලර් කෝටි 1000යි අපිට හම්බ වෙන්නේ ඔය අපි ඒ අපනයන වලින් අපිට සංචාරක ව්‍යාපාරයෙන් උපයන්නේ ඩොලර් කෝටි 100යි ඩොලර් බිලියනේ ඒකත් මේ සංචාරක ඩොලර් බිලියන ගෙන්න ගන්න ගොඩක් ඩොලර් අපි වීදම් කරන්න ඕන නේද සුද්ධට ඕන හැඳි ගැරිපු ටික අපි පිටරටින් ගේන ඩොලර් ඕන වෙන සුද්ධට ඕන වෙන මත් පැන් ටික ගේන්න ඕන අපි විස්කි බැන් ටික පිටරටින් ගේන්න ඕන එයාගේ ඇඳ ඇතුළු ටික පිටරටින් ගේන්න ඕන එයාගේ වාහන ටික පිටරටින් ගේන්න ඕන ඒ නිසා සංචාරක ව්‍යාපාරෙන් කෝටි 100ක් කෙනෙකුට කෝටි 50ක් විතර නැවත එළියට යනවා හැබැයි අදත් විදේශ ශ්‍රමිකයන්ගෙන් කීයක් හොයනවද අපි අදත් විදේශ ශ්‍රමිකයන්ගෙන් හොයනවා ඩොලර් බිලියන 6ක් කෝටි 600ක් හැබැයි විදේශ ශ්‍රමිකයන්ගෙන් අපි වෘත්තීමය රැකියාව සඳහා යවලා තියෙන්නේ මොකද වෘත්තීමය රැකියාව ප්‍රොෆෙෂනල් ජොබ්ස් කීයද යවලා තියෙන්නේ 1%යි ඉංජිනේරු වෛද්‍යවරු හෙදියන් වැනි වෘත්තීමය රැකියාව සඳහා යවලා අපි තියෙන්නේ 1%යි වැඩිම පංගුවක් අපි යවලා තිබෙන්නේ ගෘහ සේවයට පහුගිය අවුරුද්දේ බැඳ පෙරදිගට ගිය පොයගෙන් 52ක් ගෘහ සේවයට ගිහලා තියෙනවා හැබැයි එහෙම යවලා අපේ රටේ වැඩිම සංචාරක ව්‍යාපාරයේ ඩොලර් බිලියනක් උපයනකොට විදේශ ශ්‍රමිකයන් හරහා උපයන ඩොලර් බිලියන 6ක් සංචාරක ව්‍යාපාරය වගේ 6 ගුණයක් මම මේ කියන ඔක්කොම රට යවන්න කියන කතාව නෙවෙයි යම් වරද තේරුම් ගන්න මම මේ කියන මානව සම්පත තමයි අදත් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන සාධක බවට පත් වෙලා තිබෙන්නේ හැබැයි ඒ කවර මානව සම්පතද මොන මානව සම්පතද අපි යවලා තිබෙන්නේ මම දැක්කා ඩිලාන් පෙරේරා මුතුමා කියනවා මේ ළඟදී මීට පස්සේ ගෘහ සේවිකා කියන්න එපා ගෘහ පාලිකා කියන්න දැන් මම දන්නවා දැන් නීමේ යන්නේ ගෘහ පාලිකාවන් හොයනවා කියලා දැන් අරාබිකාරයාගේ ගෙදර ගියපුවාම එයාට ගෘහ පාලිකාව දෙනවද දැන් මේ නම වෙනස් කරලා හිතනවා ගෘහ පාලිකා දැන් නීම් ගොඩක් කියන්නේ ගෘහ පාලිකා එබෑරතු ඉස්සරගේ ගෘහ සේවිකා එබෑරතු දැන් නම වෙනස් කරලා තියෙනවා ගෘහ සේවිකා කියන්න හොඳ නැහැ ඒක අපහාසයක් හැබැයි අපි ගෘහ පාලිකා කියමු හැබැයි ගෘහ සේවිකා කියලා කරපු දෙය තමයි අරාබිකරේ අයගේ ගෙවල් වල සුද්ධ පවිත්‍ර කරන වැඩ උයන පිහින වැඩ ගෘහ පාලිකා කියලා කරන්නේ ඒක නැත්නම් අරාබිකාරයා ගේ පාලනය කරන්න දෙනවද නෑ එනිසාද මොකද්ද වෙලා තිබෙන්නේ අද අපේ රටේ විදේශ රැකියාව සඳහා යන්නේ අතිශය නුපුහුණු වෘත්තිමය නොවන රැකියාව සඳහා තමයි අපි යවමු තිබෙන්නේ එනිසා මේ සම ක්ෂේත්‍රගෙන වැදගත් වෙන්නේ මොකද්ද අපි අපේ රටේ උසස් මානව සම්පතක් හදන්න ඉදිරියේදී ලෝකෙ විශාලතම විවෘත වෙන වෙළඳපොළ විශාලම තරගකාරීත්වයේ වෙළඳපොළ මොකද්ද මෘදුකාංග ඉංජිනේරු ශිෂ්‍යයෝ
ඒක තමයි ඇත්ත අද ලෝකේ. දැන් පරීක්ෂණ කරමින් යනවා. ඔයගොල්ලෝ දන්න දැන් මේ. දැන් අපි ඔය ෆොටෝකෝපි එකක් ගන්නෙ. ඒක ඇවිල්ලා දිමාන. අපි යනවා ත්‍රිමාන ඒවා ගැන දැන් පරීක්ෂණ කරමින් තිබෙන. අපි ගිහිල්ලා ඉවරලා ෂර්ට් එකේ දිගයි පළලයි පාටයි ඈ හැඩරුවයි දීපු හැටි කොම්පියුටරෙන් එන්න පටන් ගන්න ෂර්ට් එක. ත්‍රිමාන බහඬ නිෂ්පාදනය සඳහා අද පරීක්ෂණ කරමින් තිබෙන. දැන් එන්නේ ද්විමානනේ දැන් එන්නේ නිකන් නේද එහෙම එන්නේ. නමුත් ත්‍රිමාන නිෂ්පාදනය. ලෝකෙ මම හිතන්නේ අවුරුදු 50ක් ඇතුළත ඒ සාර්ථක වෙන්න පුළුවන්. දැන් ලෝකෙ එතෙන්ට යමින් තිබෙන්නේ නම් අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන කම තිබෙන උසස් මානව සම්පත කදන්න රටේ. අපේ ආර්ථික උපාය මාර්ගය තමයි දියුණු මානව සම්පත. ඒක තමයි අපේ ආර්ථිකේ පදනම. උසස් කරලද මිනිසුන් දියුණු කරලද මිනිසුන් තමයි අපේ රටේ ආර්ථිකේ උපාය මාර්ගය බවට පත් කරගන්න ඕන. සිංගප්පූරුව තමන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් කරගත්ත වෙළඳපොළ. මහින්ද මාත්‍ය තමන්ගේ ආර්ථික උපාය මාර්ගය බවට පත් කරන් තිබෙන සංචාරක ව්‍යාපාරය. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික උපාය මාර්ගය දියුණු මානව සම්පත දියුණු කිරීම. එතන මොකද වෙන්නේ? මානව සම්පත දියුණු කරන වැදගත්ම සාධක මොනවාද? වැදගත්ම සාධක තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා. තොරතුරු තාක්ෂණය ජනතාවට ගෙනීම. තොර මේක තමයි වැදගත්ම ශ්‍රේෂ්ඨ. එහෙනම් මහින්ද මහත්තයා සංචාරක ව්‍යාපාරයට හෝටල් පාරවල් වලට වැඩියෙන් සල්ලි වෙන් කරනවා. අපි මොකටද වැඩියෙන් සල්ලි වෙන් කරන්නේ? අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ක්‍රීඩාවට තොරතුරු තාක්ෂණය ජනතාවට ගෙනින්න. මේකට තමයි වැඩියම සල්ලි වෙන් කරන්නේ. මතකද බලන්න. එනිසා අපි සහතික කරලා කියනවා ආරම්භක වශයෙන් අවම වශයෙන් අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරනවා. 6%ක් වෙන් කරනවා. අධ්‍යාපනය ප්‍රධාන අරමුද වෙලා තිබෙනද මූල්‍ය හිඟකම. අද දරුවන්ට චක්‍රලේඛන ගඟ හැවනවා. නේද? අර පාර්සල් ගෙන මේ පාර්සල් ගෙන මේ බඩු ගෙන අර බඩු ගෙන මෙච්චර සල්ලි දෙන්න මේකන වෙලා තියෙන්නේ. ඒ වෙනුවට අධ්‍යාපනයට වැඩිම මුදල් පංගුවෙන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි. විවස්ථාවට ඇතුල් කරන අධ්‍යාපනය ජනතාවගේ මූලික අයිතියක් කියලා. අධ්‍යාපනය ජනතාවගේ මූලික අයිතියක්. ඒ කියන්නේ ජනතාවගේ මූලික අයිතියක් කියලා කියන්නේ මෙන්න මොකවත් නෙවෙයි. අධ්‍යාපනයේ සඳහා පහසුකම් සැලසීම ආණ්ඩුව වගකීම. දරුවන්ට පාසලක් දෙන එක ආණ්ඩුව වගකීම. දරුවන්ට පාසලක් නැත්නම් ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒ පාසලට ගුරුවරු දෙන එක රජයේ වගකීම. රජයේක දෙන්න පාසලේ ගුරුවරු නැත්නම් ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒ පාසල පහසුකම් දෙන එක රජයේ වගකීම. රජයේක ඉටු කරන්න නැත්නම් රජයට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? අධ්‍යාපනය ඇතුල් කරන ජනතාවගේ මූලික අයිතියක් ලෙස. अनिवार्य දැන් තියෙන්නේ අවුරුදු 14 න් එහා පෙරටි ශ්‍රමිකයන් හැටියට ගණන් ගන්න. අවුරුදු 14 න් අපි එක 16 දක්වා වැඩි කරා. මොකද ආණ්ඩු ප්‍රමුඛතම වුමනාව හොඳ අධ්‍යාපන දැනුම සහිත මානව සම්පතක් හදන එක. ඒකෙන් විතරයි අපේ රට ගොඩනගන්න පුළුවන්. අපේ රට සිදුවන අපරාධ සිද්ධ වෙනවා නම් අපේ රටේ මහා දාමරිකම් සිද්ධ වෙනවා නම් ඒ වගේනුත් වැඩි පංගුව පාලනය කරන්න පුළුවන්කම තිබෙන්නේ දැනුම සහිත සමාජයකින් දියුණු උසස් මානව සම්පතක. අද මොකද වෙලා තිබෙන අධ්‍යාපනයේ? අද අධ්‍යාපනයේ දෙමව්පියන්ගේ වගකීමක් වෙලා තිබෙනවා. දරුවන්ට උගන්වන එක අම්මලා තාත්තලාගේ වැඩක්. හැබැයි අපි කියන්නේ දරුවන්ට උගන්වන එක අම්මලා තාත්තලාගේ වැඩක් නෙවෙයි. අද මුළුමනින්ම තමන්ගේ දරුවන්ට උගන්වන එක අම්මලා තාත්තලාගේ එකම වැඩේ වෙලා තියෙනවා. මන්දන සමහර අම්මලා බලන්න. දරුවා අරගෙන උදේ ඉස්කෝලේට එන්න ඕන. ඉස්කෝලේ යනකම් ළඟ ඥාතියෙක්ගේ ගෙදර ඉන්න වෙලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? බිරිඳට වෙනම වැඩක් තියෙනවනේ. අම්මට වෙන වැඩක් තියෙනවනේ. හැබැයි අම්මගේ වැඩේ වෙලා තියෙන දරුවා හිට මෙහෙට ගිනියන්නේ මොන රටක්ද මේ? එනිසා අධ්‍යාපනයේ දෙමව්පියන්ගේ වගකීමක් වෙලා තියෙන එක ඒක මුළුමනින්ම රජයේ වගකීමක් බවට පත් කරනවා
අධ්‍යාපනයේ ව්‍යවස්ථාවට ඇතුල් කරනවා ජනතාවගේ මූලික අයිතියක්. අද අපේ රටේ අධ්‍යාපනයේ මූලික අයිතියක් නෙවෙයි. ඒතොර හොඳ අධ්‍යාපනය. ඒ සඳහා අපි ක්‍රියාමාර්ග ගණනාවක් යෝජනා කරලා තියෙනවා. මේ තියෙනවානේ පළාත් සභා පාසල්, මධ්‍යම පාසල්, නව උද්‍යා, ඉසුරු, තව මොනවද? සොපිරි. මොනවද නැත්තේ අප්පා? දැන් අධ්‍යාපනය කඩන්න පුළුවන් දෙහිම. නේද? මධ්‍යම ආණ්ඩුවට අයිති පාසල්, පළාත් සභාවට අයිති පාසල්. එහෙම අධ්‍යාපනය බෙදන්න පුළුවන්. අධ්‍යාපනය තියෙනවද මේ මධ්‍යම අධ්‍යාපනය, පළාත් අධ්‍යාපනය කියලා? අධ්‍යාපනය නම් අධ්‍යාපනය. මේ අතිශය වැරදි අධ්‍යාපනයේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව කියලා බෙදලා තිනේ. මොකද්ද මේ කරන්නේ? අධ්‍යාපනය තියෙනවනේ එක අමාත්‍යංශයක. එක එක තැනක. මුළුමනින්ම සපිරි නවෝද්‍ය පළාත් මධ්‍යම වර්ගයේ සියලු බෙදීම් පාසල් වලින් ඉවත් කරලා සියලු පාසල් වල අවම භාවි. ඒ වගේ තියෙන මේ පරතරයේ වැඩි එක අඩු කරන්න සැලසුම් ගන්න. අනිත් ඔක්කොම හුස් කරන්න. මොකද අධ්‍යාපනය හැම බෙදෙන එක වැරදි. පළාත් අධ්‍යාපනයේ මධ්‍යම අධ්‍යාපනයේ එනිසා අධ්‍යාපනය මුළුමනින්ම මධ්‍යම ආණ්ඩුවේ රාජකාරිය බවට මධ්‍යම ආණ්ඩුවේ කාර්යභාරය බවට පත් කරමු. අධ්‍යාපනය උසස් අධ්‍යාපනය තෘතීක අධ්‍යාපනය වෘත්තීය පුහුණුව එය හතරම එක විෂය පතයකට ගිනු. එක තැනකින් තමයි හතර මේවන. අද උසස් අධ්‍යාපනය වෙනම අධ්‍යාපනය වෙනම අධ්‍යාපන නැමැති වෙනම වෘත්තීය අධ්‍යාපනය ඩලස් වෙන වෙනම. මොකද්ද මේ කරලා තිබෙන්නේ? මේ සියලු අධ්‍යාපනයේ මේ තියෙන පරිපාලන ගැටලු, මේ තියලා තියෙන කළමනාකරණ ගැටලු, මේ සියල්ල වෙනුවෙන් අධ්‍යාපන එක තැනකට කරනවා. අධ්‍යාපනයේ සම අයිතිය පිළිගන්න. සම අයිතිය හැම කෙනෙකුටම අධ්‍යාපනය සඳහා තියෙන සම අයිතිය අපි පිළිගන්න. ඒක අධ්‍යාපනයේ මූලික අයිතියක් බවට පත් කරනවා. පාසල් අතර බෙදීම් නැති කරනවා. පාසල් අතර තියෙන පරතරය අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා. අද මොකද වෙලා තියෙන්නේ? මම දැන් අහුවක සැරයක් සුසිල් ප්‍රේමජයන්ත අමතුම අධ්‍යාපන එමෙතින කාලේ මම එතුමගෙන් ඇහුවා ලංකාවේ වැඩිම තරගයේ තියෙන පාසල් කොච්චර තියෙනවද කියලා. එතුමා කිව්වා ලංකාවේ වැඩියෙන්ම ඉල්ලුම් කරන පාසල් 36ක් තියෙනවා. මම ඇහුවා ඒ පාසල් 36ට ඉල්ලුම් පත්‍ර කීයක් එනවද කියලා. එයා කිව්වා ඒ පාසල් 36ට ඉල්ලුම් පත්‍ර එනවා ලක්ෂයක්. මම ඇහුවා පාසල් වලට ගන්න පුළුවන් කීයද කියලා. එයා ඒ කාලේ දැන් වැඩි ඇති. එයා ඒ කාලේ කිව්වා 3600යි කිව්වා. ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන පාසල් 36ට ඉල්ලුම් පත්‍ර එනවා ලක්ෂයක් ගන්න පුළුවන් 3600යි. දැන් මොකද කරන්න ඕන? ඒ ලක්ෂින් 3400ක් ගියපුවාම 96600ක් අයින් කරන්න ඕන. ඒකනේ කරන්නේ. 96600ක් කපන්න ඕන. ඉතින් ඔය චක්‍රලේඛන හදන්නේ මොකටද? දැන් ඔය එනවනේ එක එක කාලෙට පාසල් වලට බඳවාගෙන මේ චක්‍රලේඛන. ඔය චක්‍රලේඛන හදන්නේ මොකටද? කපන්න. ලක්ෂයක් එනකොට 96400ක් කපන්න ඕන. ඉතින් චක්‍රලේඛන ගැව ජාතික අධ්‍යාපන ආයතනයේ මේ විදිහට තමයි ළමයි බඳව ගන්න කියන්නේ. එතන මොකද උනේ? 3600ක් ඇතුළට ගියා. අනිත් ටික එළියට වැටුණා. එළියට වැටිච්ච අය උද්ඝෝෂණය කරනවා. උද්ඝෝෂණය කරාට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අර චක්‍රලේඛන වෙනස් කරලා වෙන චක්‍රලේඛනයක් ගැහුවා. එතන මොකද උනේ? අර ඉස්සෙල්ලා 3600 එළියේ දැන් වෙන 3600ක් ඇතුළේ. දැන් එළියට වැටිච්ච අය මොකද කරේ? එළියට වැටිච්ච අය ගියා අධිකරණයට. සරත්නසිල මහත්මිය වල මතකද? ඉතින් අධිකරණ චක්‍රලේඛනයක් ගහලා ඇව්වා මෙන්න මේ විදියට ගන්න කියලා. එතන මොකද උනේ? ඉස්සෙල්ලා 3600ක් එළියේ, පස්සේ 3600ක් එළියේ, වෙන 3600ක් ඇතුළේ. මොකද්ද ප්‍රශ්නේ? මේ චක්‍රලේඛන විසඳන්න පුළුවන් එකක්. දැන් මම දැක්ක අධ්‍යාපන අමාත්‍යවරු කරා මම හොඳ චක්‍රලේඛනයක් ගැහුවා. ඉතින් මේක චක්‍රලේඛන වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන අර්බුදයේ තියෙන වෙන තැනක අර්බුදේ තමයි මේ පාසල් අතර තියෙන බෙදීම, මේ පාසල් අතර තියෙන පරතරය, මේ පාසල් අතර තිබෙන වෙනස් වීම. ඒට නේද වැඩපිළිවෙල හදන්න ඕන. මොකද කියන්නේ? ඒකනේ වැඩපිළිවෙල හදන්න. ඒක ගැන අධ්‍යාපනයේ මේ තිබෙන පරතර ඉවත් කරලා අපේ හැම දරුවෙකුම සම අධ්‍යාපන අයිතිය පිළිගන්න වැඩපිළිවෙල තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපේ දැක්ම තිබෙන්නේ. මොකද අපිට ඒ මොහොනා
අපිට ඕන එහෙම අපිට ඕන එහෙම අපේ ආර්ථික උපාය මාර්ගේ තමයි දියුණු මිනිස් සම්පත අධ්‍යාපන එක දෙක දෙක නෙවෙයි දෙක වගේම එක මොකද සෞඛ්‍ය හොඳ නිරෝගී සම්පන්න මිනිස් ප්‍රජාවක් ඉන්නවා අද මොකද අපේ මිනිස් ප්‍රජාවට වෙලා තිබෙන්නේ නේද සාමාන්‍ය මම දැක්ක ඉස්සර මොනරාගල අර සසේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා ගිහලා තන්දි ඉල්ලපු වෙලාව මොනරාගල ආච්චිලා අම්මලා ගිහලා ඇඟ අත ගන්නවා දුකේ බෑ කියන පිම් පාටයි කියන ජම්බු ගෙඩිය වගේ කියන රෝස පාටයි කියන ඉතින් අපේ දරුවෝ තිපදෙනකොට මේ පාට නේද එහෙම නෙවි හැබැයි අපේ දරුවෝ තිපදෙනකොට මේ පාට හැබැයි ඒගොල්ලෝ දෙනුත් මේ පාට ඇයි අපේ ඉපදෙනකොට හොඳ පුෂ්ටිමත් හිටපු දරුවා රෝස පාට හිටපු දරුවා අවුරුදු 7-8 පිරෙනකොට මොකද වෙලා තියෙන්නේ හොඳු මාන්දු වෙච්චි දුවන්නේ පණින්නේ නැති නේද මේ මෙහෙම දරුවෝ බවට පත් වෙනවා මොකද්ද මේ වෙලා තිබෙන්නේ දරුවන්ට අවශ්‍ය නැ මූලික සෞඛ්‍යද නැ ඉත අපේ රටේ බහුතරයක් අද ලෙඩ වලින් පිරිච්ච ජනතාවක් එමු නෙවිද මොනවද නැති ලෙඩ කියලා හොයලා බලන්න නේද දැන් සාමාන්‍යයෙන් පරීක්ෂණයකට යන්නේ කට්ටිය ඕන් නැති ලෙඩ දා ගන්න ඕනේ නැ නේ කියලා කොහොමත් ලෙඩ හරිද කට්ටිය හිතන ඕන් නැති ලෙඩ වැටෙනවා කියලා හරිද නමුත් කොහොමත් ලෙඩ ඉත ලෙඩ වලින් පිරිච්ච සමාජයකට ඉස්සරහට යන්න පුළුවන් රජරට පළාත ගත්තොත් 15කට 15ක් වකුගඩු රෝගෙන් පෙළ 15 මම දැක්ක මේ මහින්ද යපා පාර්ලිමේන්තුවේද කිව්වා උතුරු මැද පළාතේ ජනගහනයේ 15ක් මන්ද මේ වකුගඩු රෝගෙන් පෙළ ඉතින් මොකද්ද මේ රට වෙලා තිබෙන්නේ ගැබිනි මවුරුන්ගේ 22ක් රක්තහීනතාවයෙන් පෙළන ලේහිකකමින් පෙළන අවුරුදු 5ට වඩා අරු දරුවන්ගේ 18ක් අධිමන්ද පෝෂණයෙන් පෙළන ඉතින් මේව රටක් ඉස්සරහට යන්න පුළුවන් ඉතින් ජනතාවත් ලෙඩ වෙලා රටත් ලෙඩ වෙලා තියෙනවා ලෙඩ ජනතාවකට හදන්න පුළුවන් ලෙඩ රටක් විතරයි එනිසා ජනතා විමුක්ති පෙරමුණ ඊළඟ අපේ රටේ දියුණු මානව සම්පත කතමකට වැදගත්ම සාධකය සෞඛ්‍ය එනිසා මොකද කරන්නේ විවස්ථාවට ඇතුල් කරන ජනතාවගේ මූලික අයිතිය සෞඛ්‍ය සෞඛ්‍ය ජනතාවගේ මූලික අයිතිය තමන්ට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් තියෙනවා ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙක් ඉන්නවා ඉස්පිරිතාලේ බෙහෙත් ටික තියෙනවා ඉස්පිරිතාලේ පහසුකම් ටික තියෙනවා एवनत्ता आंडोट विरुद्ध नडुदान अदपुलों नडुदान नडुदान दें गुड़ाक मुकद विलाती गुड़ाक इस्पिरिताल वैतुले अवश्यन बेहत हेत वेगे लबादी मत नहें कि वीमेत कुल अपे वैद्योर विशाल महांस्यक्गान केत्त नमुत वैद्य वर्यागे सीमा वेंगे यहा तमाय समार देवाल तीन मिया देनौ कौरत मरुनाय किला नडुवद्दान पुलवा नडुवद्दान बे हिम नीतियक् नै එනිසාපි අපේ රටේ සෞඛ්‍ය මූලික අයිතියක් බවට පත් කරමු හැම පුරවැසියෙකුටම නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන ඒ ජීවිත වෙනුවෙන් සෞඛ්‍ය මූලික අයිතියක් කරන්න ඕන ඒ සඳහා පහසුකම් ටික තියෙන්න ඕන හැබැයි අද සෞඛ්‍ය කාඩ තිබෙන අපිට නෙවෙයි ඒගොල්ලන්ට නෙවෙයි අද අපේ රටේ පන්ති මිනිස්සුන්ට තමයි බෙහෙත් හෙත් නැති හැබැයි ඒගොල්ලන්ට එම් ප්‍රශ්නයක් නේ ඒගොල්ලෝ චෙකප් එකක් දාගන්න යන්නේ සිංගප්පූරුවේ එලිසබත් රෝ වලට ඒගොල්ලෝ බෙහෙත් ගන්නෙ ලංකාවෙත් ලෝකෙත් ආ දකුණු ආසියාවෙත් තියෙන හොඳම රෝහල් වලින් තමයි ඒගොල්ලෝ බෙහෙත් ගන්න. අගමැතිතුම බෙහෙත් ගත්තේ කොහෙන්ද? සිංගප්පූරුවේ එලිසබත් රෝහලින්. මේ ළඟදී අර රත්නශ්‍රී වික්‍රමනායක මහත්තයාගේ පුතා විදුරු වික්‍රමනායක අසනීපල කොහෙද ඔපරේෂන් එක කරේ? සිංගප්පූරුවේ එලිසබත් රෝහලේ. ජයලත් ජයවර්ධන මියගිය කොහෙද? සිංගප්පූරුවේ එලිසබත් රෝහලේ. අගමැතිතුම අසනීපල බෙහෙත් ගත්තේ කොහෙද? සිංගප්පූරුවේ එලිසබත් රෝහලේ. දුමින්ද සිල්වා බෙහෙත් ගත්තේ කොහෙන්ද? සිංගප්පූරුවේ එලිසබත් රෝහලේ. ජනාධිපතිතුමා බෙහෙත් ගත්තේ කොහෙන්ද? ඇමරිකාවේ හුස්ටන් රෝහලේ. ලෝක ප්‍රධාන ධන කුවරෙන් බෙහෙත් ගන්න තැන. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න තැන තියෙනවා. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න තැන තියෙනවා. අපිට තමයි බෙහෙත් පෙත්ත නැති ස්පිරිතාලේ, දොස්තර නොවන තැන ස්පිරිතාලේ, පරීක්ෂණ නැති ස්පිරිතාලේ අපිට. හැබැයි ඒගොල්ලන්ට එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට ලෝකයේ තියෙන සුපිරිම සෞඛ්‍ය සේවය තිබෙනවා. සාධාරණද මේ? ද කාට සම සෞඛ්‍ය සේවයක් ඕනේ නැද්ද? සෞඛ්‍ය අයිති හැම කෙනාටම ඕනේ නැද්ද? ඒගොල්ලන්ගේ ජීවිත විතර ජීවිත. අපේ ජීවිත නෙවෙයිද? කල්පනා කරලා බලන්න. එනිසා අපේ රටේ සෞඛ්‍ය අයිතිය තහවුරු කරන්න. එතකොට අධ්‍යාපනයේ හොඳ සෞඛ්‍ය සේවය. 3 ක්‍රීඩා. හොඳ නිරෝගී සම්පන්න මිනිස් සම්පත ගොඩනැගීම සඳහා ක්‍රීඩාව අතිශය වැදගත්. ඔයගොල්ලෝ දැක්කත් දන්න මේ ළඟදී BBC රූපවාහිනී පුටින්
රුසියාවේ ජනාධිපති පුටින්ගේ සමුක සාකච්ඡාවක්. BBC මාධ්‍යවේදී අහනවා පුටින්ගෙන් ඔයා කොහොමද ඔය ෆිට්නස් තියන් ඉන්නේ කියලා. ඔය ශරීරය ඔහොම තියන් ඉන්නේ කොහොමද කියලා. එතකොට පුටින් කියනවා යාට වැඩ දහසක් තිබ්බත් යාගේ පළවෙනි වැඩේ එක්සයිස් කරන එක කියනවා. පළවෙනි වැඩේ ව්‍යායාම කරන්න. එයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලනවා කියනවා හැම කෙනාම එක ක්‍රීඩාවක් හරි නිරත වෙන්න කියලා. මොකක් හරි ක්‍රීඩාවක් කරන්න හැම කෙනාම. අපේ රටේ තියෙනවා දීමත. දමන් දැක හිටපු ගමන් අර ට්‍රැක් බොටම් ගහගෙන ජනාධිපතිවරුන් ඉඳලා දැකලා තියෙනෝනේ. මේ ට්‍රැක් බොටම් ගහන් ඉන්නවා හිටපු ගමන් මම දැක්ක අර මුහුද ගිල ස්කූටර් පදිනවනේ. ඒ ඒගොල්ලන්. ඈ දරුවෝ රගර් ගහනවා. ඈ කාර් රේස් පදිනවා. ඒතරේ දැන් ක්‍රීඩාව කාට දුරුම වෙලා තියෙන්නේ. ඉතා සීමිත පැලැන්තියකට පමණ මේ ක්‍රීඩාව උරුම වෙලා තියෙන්නේ. ක්‍රීඩාව උසස් මානව සම්පතක් හැදීමේදී වැදගත් සාධකයක්. මෙතන ඉන්න කවුද මොකක් කර ක්‍රීඩාවක් කරන්නේ? වොලිබෝල් ගහනවද? ක්‍රිකට් ගහනවද? මට කියන්න කවුරුත් නෑ. අපි අඩුමතර මෙහෙම ක්‍රීඩා සංස්කෘතියක් නෑ අපේ රටේ. අපේ රටේ ක්‍රීඩාව කියලා හිතන්නේ මොකද්ද? අපේ රටේ ක්‍රීඩාව කියලා හිතන්නේ මොකද්ද? අර සහතිකයක් ලබා ගැනීම සඳහා පාසල් වල තියෙන තරඟ. ඕකනේ අපි හිතන් තියෙන්නේ. ඒක නිකන් ජොබ් එකකට යන්න සහතිකයක්. නමුත් ක්‍රීඩාව, ඒ කියන්නේ සහතිකයක් දෙන්නේ ක්‍රීඩාව සඳහා උනන්දු කරවන්න. හැබැයි දැන් අපේ එකම වැඩේ වෙලා තියෙන සහතිකයක් ගන්න. පාසල් අධ්‍යාපනයෙන් පසුව එහෙම නිරෝගී සම්පන්න ජීවිතයක් ගැන අපි හිතන්නේවත් නැහැ. හිතුවට ඒවා කරගන්න විදියකුත් නැහැ අපිට. ඒ නිසා රටේ ජනතාව නිරෝගී සම්පන්න මිනිස් සමාජයක් හදන්න ඕන. අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒහා බැඳුණු ක්‍රීඩාව. ඒ නිසා අපේ රටේ සියලු පුරවැසියන්ගේ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් ක්‍රීඩාව, ව්‍යායාම ශක්තිමත් අධීරකට ගෙනල්ලා නිරෝගී සම්පන්න මිනිස් පරපුරක් අපි හදන්න ඕන. එහෙම මිනිස්සු වෙන රටක් හදන්න. අද මොනවද ලෙඩ ගාන ඉන්න මිනිස්සු ඉන්නේ? මොකද්ද මේ රට? ගමක දෙක බලන 40න් ගිය 50 40න් ඉහළ 100ක් ගත්තු කී දෙනෙකුටද ලෙඩ? සමාන කියන්නේ නෝටි 40 කියනවනේ. 40 නෝටි කියන ඉතින් 40 නෝටි කයක ඉන්නවා. 40 නරකයි කයක ඉන්නවා. 40 නරකයි කියලා හරියන්නේ නැහැ. හරි මේකේ වෙලා තියෙන්නේ. ඉතින් වෙනස් කරන්න ඕනේ නැහැ. ඉතින් අපේ සැලැස්ම එක හොඳම, ඒ කියන්නේ එක ජනතාවාදී පාලනය. දෙක හොඳ මිනිස් සම්පතක් හදනවා. මිනිස් සම්පතේ තමයි අපේ රටේ ආර්ථික ගොඩනගන්න. ඊළඟ අපි හදන්නේ කාර්මික නවීකරණය වූ කාර්මිකකරණය වූ රටක්. අපේ රට ගොඩනගන්න පුළුවන් හොඳ කර්මාන්ත පද්ධතියක් හදන්න ඕනේ. මට කියන්නේ 1980 දශකේ ගාමන්ට් ෆැක්ටරි වලින් අමතරව හදපු කර්මාන්ත ශාලාවක් කියන්නේ මේ මාතර නෙවෙයි රටේම කියන්නේ. ඒ කියන්නේ 80 දශකයෙන් පස්සේ මොන කර්මාන්තයද හැදුවේ? ගාමන්ට් ෆැක්ටරි ටිකක් විතරයි. ගාමන්ට් ෆැක්ටරි කියලා කියන්නේ කර්මාන්ත වල තියෙන ඉතාම පහළ වර්ගයේ කර්මාන්ත. මේ රෙදි වහනවා කියන එක. ඒවා මේ ගෙවල් වල කරපු ටිකක් කළමනාකරණය කරලා මැෂින් ටිකක් හදලා තියෙන ඔච්චරයි. ඒක තාක්ෂණය ලොකු තාක්ෂණයේ දියුණුවක් නෙවෙයි. හැබැයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මතක තබගන්න. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මහා තාක්ෂණික සංවර්ධනයක් වුණා ලෝකී. විද්‍යාවේ, දැනුමේ, සාහිත්‍යයේ මහා වේගවත් වර්ධනයක් අත්පත් කරන් තිබුණා ලෝකය. නේද බලන්න? දැන් එන ෆෝන් වර්ග බලන්න ඕගොල්ලෝ. එක දුරකථනයක් ඇවිල්ලා මට මතකයි Apple සමාගම හඳුන්වා දුන්නා මීට මාස 4කට 6කට විතර කලින් i4 කියන ෆෝන් එක. ඒක හඳුන්වා දීලා ඒක වෙළඳපොළ අත්පත් කරන්න ගන්න කලින් ආයෙනවා මොකද්ද i5 වෙනවා. අරකට වඩා ආයි තාක්ෂණ ඒගොල්ල වෙළඳපොළ ඉලක්කක් තියෙනවා. හැබැයි එහිම වේගයෙන් භාණ්ඩයක් හදලා ඒ භාණ්ඩය වෙළඳපොළේ තහවුරු වෙන කලින් අලුත් භාණ්ඩයක් එනවා. ලෝකයේ තාක්ෂණයේ විද්‍යාවෙන් ඉස්සරහට ගිහිලා තිබෙන්නේ. ඒ නිසා ලෝකේ මහා කාර්මික අවධියකට ලෝකේ පරිවර්තන වෙලා තිබෙනවා. හැබැයි අපි මොනවද උකහාගෙන තිබෙන්නේ? මොනවද බලන්න? මේ ඇඳුම් බහන කර්මාන්තශාලා ටිකක්. ඊට අමතරව මොනවද අපේ රටේ තිබෙන්නේ? මේ අවුරුදු 66ක් ලු නිදහස ලැබිලා පම්පෝරි ගහනවා නායකයෝ රැළ ඈ මහා මාන්නියලා නේද? කවුද ජාතියේ පියාලා? බද්දුම් පියාලා නැති වර්ගේ පියාලා ටිකක් නේ. හැබැයි මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රට කර්මාන්තේ කොතනද ගිරිච්ච? අපි මොකද්ද මේ රට කල්පනා කළ බලන්න. හැමදේම පිට රටින් එන රට බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එහෙම රටවල් දැන් කාන්තාවක් කරන් බලන්න.
අපි හැමදාමත් කියන කතාව. ඔලිවේ ගාන තෙල් කොහෙද? ඒක කේස, ඒක අම්ල, ඒක ඉන්දියාවේ. කනේ දාන කරාඹු රත්තරන් අප්‍රිකානු රටවල් වලින් මැෂින් කට් එක විතරක් අපේ රටේ. අඳින සාරි එක ඉන්දියාවේ එක සිංගප්පූරු. එල්ලගන්න බෑග් එක එක තායිලන්තේ එක චීනී. දාන සරප්පු දෙක එක ඉන්දියාවේ එක තායිලන්තේ. බඳින ඔරලෝසු හොඳම එකක් නම් ස්විට්සර්ලන්තේ. අඩු ඊට වඩා අඩු එකක් නම් ජපානේ. ඊටත් වඩා අඩු එකක් නම් කොරියාවේ. බඳින ඔරලෝසු නේද? ඊට පස්සේ ඉනේ බඳින හවඩිය වර්ගයක් තිබ්බුත් ඒවත් ඉන්දියාවේ එක චීනී. ඉතින් මොකද්ද? පාර යන කාන්තාවගේ මේඩ් ඉන් ශ්‍රී ලංකාව විතරයි ශරීරේ. ශරීරේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. අනිත් ඔක්කොම පිටින්නේ. ඉතින් මේ රටක්ද? දැන් මේ අවුරුදු 66ක මහා නිදහසේ පම්පෝරියක් ගන්න. ලෝකේ මහා කර්මාන්තේ මහා විද්‍යාවේ මහා සංවර්ධනෙන් අත්පත් කරන් තිබෙනවා. අපි කිසිවක් නෙලාගත්තු නැති රටක්. ලෝකේ වේගයෙන් යනවා. අපි ඉබිගමනෙන් පිටිපස්සෙන් යනවා. වැඩක් තියනවද මේ රට? තමුන්ව සරගම් පියා. එනිසා අපේ රට වේගවත් නවීකරණයකට කර්මාන්ත කාර්මිකකරණයකට ලක් කරන්න ඕන. මේ රට කවුරු හරි හිතනවනේ මේ රට කුසකර්මාන්තෙන් හදන්න පුළුවන් කියලා. බෑ. අපි අපේ රට කුසකර්මාන්තේ දිනු කරන්න ඕනකම තිබෙන්නේ ආහාර සුරක්ෂිතභාවය මට්ටමට විතරයි. ෆුඩ් සිකියුරිටි. රටක ජාතික ආරක්ෂාව වගේ වැදගත් ආහාර ආරක්ෂාව. අපේ රටේ කුසකර්මාන්ත ගෙන එන්න පුළුවන්කම තිබෙන්නේ අපිට ආහාර ආරක්ෂාව වෙනුවෙන් පමණයි. අපිට අපේ රටේ ආර්ථික උපාය මාර්ග බවට පත් කරගන්න බෑ කුසකර්මාන්ත. මතක තබාගන්න. සංචාර කර්මාන්තේ බෑ වගේම කුසකර්මාන්තත් අපේ රටේ ආර්ථික උපාය මාර්ග නෙවි. කුසකර් අද ඔකල හිතන්න. අපි පිට රටෙන් ආනයන කරන්න යන වියදම් වලින් 7% යන්නේ ආහාර පාන ගේන්න. 7% යන්නේ ආහාර පාන ගේන්න. එහෙනම් අපි ආහාර පාන ඔක්කොම හදාගත්තත් 7% ඉතුරු වෙන්නේ. මතකද බලන්න. පිට රටෙන් ආනයන කරන බහණ්ඩවලට බහණ්ඩවලින් 7% අපිට යන්නේ ආහාර පානවල. එනිසම ආහාර පාන සියල්ල හදාගත්තයි කියලා රට ගොඩනගන්න බෑ. හැබැයි රටකට වැදගත් ෆුඩ් සිකියුරිටි ආහාර ආරක්ෂාව. රටක ස්වාධීනත්වයට ඒක වැදගත්. අපිට අපේ ප්‍රධාන ආහාර ටික අපේ රටේ හදන්න ඕන. ඒක විශේෂයෙන්ම ආහාර ආරක්ෂභාවය වෙනුවෙන් පමණයි. රටේ සංවර්ධනය වෙනුවෙන්. දැන් බලන්න දවී නිෂ්පාදනය. දැන් මම දැක්කා මහින්ද යාප ඇමතුමා කියනවා ලංකාව සහල් වලින් ස්වයං පූසිතයි කියලා. රට අවශ්‍ය වෙන සහල් ටික අපේ රටේ හදනවා කියලා. කොහොමද හදන හාල්? කොහොමද හදන්නේ? දැන් අපි දන්නවා වාහන ලංකාවට ගේන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් වාහනේ මුළුමනින්ම බස් එක ලංකාවට ගේන. තව ක්‍රමයක් තියෙනවා කෑලි ගෙනල්ලා ඇසෙම්බල් කරනවා අමුණනවා. ඔහොමනේ අපේ රට වාහනේ ක්‍රම දෙක. එකක් වාහනේ පිටින්ම ගේනවා අනිත් එක වාහන කෑලි වලට කඩරගෙනල්ලා අමුණනවා. දැන් අපි හාල් නිෂ්පාදනයේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් කෙලින්ම අපි මියන්මාරෙන් පාකිස්තානෙන් හාල් ගේනවා. තව එකක් පිට රටින් බඩු ගෙනල්ලා මේ හාල් හදනවා. ඒකයි වෙලා තියෙන්නේ. බලන්න. කුඹුරහන ට්‍රැක්ටරේ පිට රටින්. ඒ ට්‍රැක්ටරේ තෙල් පිට රටින්. ඒ කුඹුරට ගහන පොහොර ටික පිට රටින්. ඒ කුඹුරේ කෘමිනාශක ටික පිට රටින්. ඒ කුඹුරේ වලනාශක ටික පිට රටින්. ඒ කුඹුර කොළමඩින යන්ත්‍රය පිට රටින්. ඔය බූතයා සුනාමි කී කී තියෙන්නේ පිට රටින්. ඒ කොළමඩින වීටික දාන ගෝණිය පිට රටින්. ඒ ගෝණිය මහන කට්ට පිට රටින්. ඒ වීටික පටවන ට්‍රැක්ටරේ පිට රටින්. ඒ වීටික කොටන මෝල පිට රටින්. ඒ හාල් ටික පටවන ලොරිය පිට රටින්. ඒ හාල් ටික කිරණ තරාදිය පිට රටින්. ඒ හාල් ටික උයන ගෑස් කුකර් එක පිට රටින්. ඒ බත් ටික කන උදරයේ විතරක් ලංකාවේ. ඔච්චරයි. ඉතින් මේක අපේ දෙවි. දැන් හරියට පම්පෝරි ගන්න අපි සහල් වලින් ස්වයං පූසිත. මේ මොකද කරලා තියෙන්නේ? පාර්ට්ස් ගෙනල්ලා ඇසෙම්බල් කරලා. අර වාහනෙ ගේනකොට මං කියන්නේ. එක්ක බස් එකක් පිටින්ම ගේනවා, එක්ක කෑලි ගෙනල්ලා මේ හමුනනවා. ඉතින් ඒකනේ මේ කරලා තියෙන්නේ. අපි දීලා තියෙන මොනවද? ඊටමයි, වතුරයි, ශ්‍රමයයි, බඩයි. ඔච්චරයි. නැත්නම් මේක දෙලා තියෙන්නේ. මේක කුසකර්මාන්තද? අඩුමතරම අපේ රටේ කුසකර්මාන්තී. 80%කවත් යෙදවුම් ලංකාවේ ඇතුලේ හදන්න ඕන. එතකොට තමයි මේ වී වල 80%ක්වත් අපේ පංගුව තිබෙන්නේ. අද වී වලින් 20%ක්වත් අපේ පංගුව නෙවෙයි තිබෙන්නේ. එනිසා මියන්මාරෙන් හාල් ගෙනවත් එකයි
මේ විදිහට ලංකාවේ හාල් හැදුවත් එකයි දෙක අතර වෙනසක් නෑ ඉතින් මොකද්ද මේ අවුරුදු 66ක් තිස්සේ කරලා තියෙන්නේ අටුම ඒවට කියන්නේ බැර කර්මාන්ත කියලා කර්මාන්ත වෙනුවෙන් කර්මාන්ත කුසු කර්මාන්ත වෙනුවෙන් යංග ඒ ඒ උපකරණ හදන කර්මාන්ත පෙරට හැදින්න දීවර කර්මාන්ත වෙනුවෙන් ඒ උපාංග ටික හදන කර්මාන්ත පෙරට හැදින්න ඕන බැර කර්මාන්ත වලට අපේ රට මාරු කරන්න ඕන අඩුමතරමේ අපේ රටේ කර්මාන්ත වලට අවශ්‍ය වෙන උපකරණ ටික අපේ රටේ හදන්න පටන් ගන්න. ඒකට අපි දියුණු මානව සම්පතක් හදනවා. ඒ දියුණු මානව සම්පත හරහා පුළුවන් ඒක ගොඩනගන්න. ඕනතරම් තාක්ෂණ වේදින් ඉන්න මතක තබා ගන්න. ලංකාවේ අපිට හොඳ දියුණු මානව සම්පතක් හැදුවොත් අපේ රට අවශ්‍ය වෙන කාර්මික ඥානෙ අපේ රට අවශ්‍ය වෙන විද්‍යාත්මක තාක්ෂණ ඥානෙ ගොඩනගන මිනිස් පරපුරක් කරා අපේ රට දැවැන්ත කාර්මීකරණයකට ලක් කරන්න පුළුවන්. ඒක අතිශය වැදගත්. कार्मिक කාර්මික බහණ්ඩ අපනයන කරන වෙළඳපොළක් දක්වා අපේ ව්‍යාප්ත කරන්න ඕනකම තිබෙනවා. ලෝකේ එහෙමයි. චීනය ගිය කොතනින්ද? චීනය මහා දෙවන්ත රටක් මතක තබාගන්න. මහා ජනගහනයක් ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ කොතනින්ද පටන් ගත්තේ? ඒගොල්ලෝ ප්‍රධාන අඩිතාලම දැප්පේ කාර්මිකකරණේ. රට කර්මාන්ත හදන්න පටන් ගත්තා. වෙනම කලාප, වෙනම අධ්‍යන ආයතන, වෙනම බැංකු සංගම්. ඔයගොල්ලෝ දන්න වෙනම බැංකු තිබෙනවා. ඒවා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ණය දීම වෙනින්ම හදපු බැංකු. වෙනම තියෙන ඇග්‍රෝ බැංකු කියලා. ඒක කුසකර්මාන්තේ ණය දෙන්න හදපු බැංකු. අපේ රටේ මොනවද තියෙන්නේ? කුසකර්මාන්තේ ණයක් ගන්න කිව්ව. කර්මාන්තක ණයක් ගන්න කිව්වොත් ණයක් දෙනවද? දැන් ප්‍රමුඛතාව ඒවා කරලා නැහෙනි. අපේ ණය දෙන්නේ වාහන ගන්න, ඉඩම් කෑල්ලක් ගන්න, ඕ ණය දෙන්නේ වැඩියෙන්. ගෙයක් හදා ගන්න. උවර තමයි ණය දෙන්නේ. එහෙම නැත්නම් විශ්වාසයකට. අපේ රටේ කර්මාන්තයකට කුසකර්මාන්තේ ණයක් ගන්න තමයි අමාරු. එනිසා අපේ රටේ කාර්මිකකරණය සඳහා ඒ සඳහා අවශ්‍ය වෙන බැංකු පද්ධතිය ගොඩනගෙන්න මූල්‍ය පහසුකම් දෙන්න කාර්මිකකරණයට. ඒ වගේම බදු පහසුකම්. අපි අපේ වැඩපිළිවෙල කියනවා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අවුරුදු 5ක් යනකම් සියලු බදු වලින් නිදහස් කරනවා කර්මාන්තවල ආදායම. නිදහස් කරන්න ඕන බදු වලින්. මේ කැසිනෝ වලට බදු සාන දෙදී හරියනවා. මහින්ද මහත්තයා බදු සාන දෙන කැසිනෝ වලට, හෝටල් වලට ඔන්න බදු සාන. එමනේ කර්මාන්තේ බදු සාන දෙන්න. ඊළඟ කුසකර්මාන්තය ඊළඟ වැවිලි ශේෂ්ත්‍රේ ඊළඟ පසුකර්මාන්තය ඒ කියන්නේ සත්ව නිස්පාදනය අද මොකද වෙලා තියෙන සත්ව නිස්පාදනයේ ප්‍රධානම ගැටලුව අද ප්‍රධානම ගැටලුව වෙලා තියෙන නිස්පාදනකයාට ලැබෙන පංගුව පොඩි නිස්පාදකකට හරි සොච්චම් පංගුවක් ලැබෙන්නේ සාමාන්‍ය අධින වාර්තාවක තියෙන වෙළඳ පොලේ විකිණන කිරි ලීටරයක කිරි හදන ගොවියට හම්බ වෙන 135යි 65ක් මේ යන්නේ වෙළඳ පොලට. එ නිසා කිරි නිෂ්පාදනය වැඩි කරන්න මොකද කරන්න ඕන? වෙළඳ පොලේ කිරි නිෂ්පාදනය කිරි මිලෙන් අපිට වෙළඳ පොලේ කිරි ලීටරයක් රුපියල් 100ට විකිණනවා කියලා. දැන් වෙළඳ පොලේ කිරි ලීටරයක් රුපියල් 100ට විකුණනොත් ගොවියට හම් වෙන්නේ 35යි. හැබැයි මේක අඩුම තරමේ මේක වෙනස් කරන්න ඕන. වෙළඳ පොලේ විකිණන කිරි ලීටරයකින් මිලෙන් 65ක්වත් සත්ව නිෂ්පාදනයේ යෙදෙන ගොවියගේ අතට එන්න හදන්න ඕන. ඒක අපේ සලස්ම. ඒකට කරන්න පුළුවන් මොකද්ද? ඒකට කරන්න පුළුවන් මේවා මේවා මේ වෙළඳ පොලේ සැරිසරන ප්‍රමාණය අඩු කරන්න ඕන. කිලින්ම කිරි ටික ගොවියට පහසුවෙන් යන්න හදන්න ඕන. අද කොහොමද කිරි යන්නේ ගොවියට? ගොවියගේ කිරි ටික අද පාරිභෝගිකයා අතට එන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ දන්නවා තිස්සමහරාම. මීට කලිනුත් කියලා ඇති. තිස්සමහරාමේ කිරි මිල්කෝ එකෙන් ගන්න. කිරි ගොවිය ඇවිල්ලා අර කිරි මිලදී ගැනීම මධ්‍යස්ථානට දෙනවා ඒ මධ්‍යස්ථානයේ වා චිලින් සෙන්ටර් එකට දෙනවා සීතාගාරයක් තියෙන තැනට දෙනවා චිලින් සෙන්ටර් එකට එනවා බවුසරය ඒ බවුසරයට ඒ කිරි ටික දානවා ඒ කිරි ටික අරයි යනවා තිස්සමහරාමේ දා යන්න ඕන කිරි ෆැක්ටරියේ තියෙන නූරෙලිය අඹේවිල ඉතින් තිස්සමහරාමෙන් වැල්ලවාය බණ්ඩාරවිල වැලිමඩ නූරෙලිය නුවරඑළියෙන් අඹේවිල යන. අඹේවිල ගිහිල්ලා මොකද කරන්නේ? ඇයි ඔය කිරි අරගෙන යන්නේ අඹේවිල? කිරි වල තියෙන වතුර අයින් කරන්න.
කිරිවල 90ක්ම තියෙන වතුර. ඉතින් අඹේවල ෆැක්ටරියට දාලා අර කිරිපවුසරේ වතුර ටික අයින් කරනවා. වතුර ටික අයින් කරලා පිටි කරනවා. ඒ පිටි ටික මොකද කරන්නේ? නාරහයෙන් පිට කබඩාවට අරන් එනවා. ආයේ පිටි ටික නගිනවා ලොරියක නුවරඑළිය ගම්පල නිට්ටඹුව පෑලිය කොට නාරහයෙන් පිට කබඩාවට එනවා. ඊට පස්සේ ඒ කබඩාවට එනවා තිස්ස මුදලානේ. ගිල්ල නාරහයෙන් පිට මිල්කෝ කබඩාවෙන් දාගන්නවා කිරි පැකට් ටික හයිලන්. දාගෙන ආයේ එනවා. පානදුර ගාල්ල නේද? මාතර තංගල්ල හම්බන්තොට තිස්ස. දැන් තිස්ස කඩේට එනවා තිස්ස සීලවතිය අක්කා. ඇවිල්ලා කිරි පැකට් එක ගන්න ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා වතුර දානවා. ඉතින් මේ වටේ ගියේ මොකටද? දැන් මේ වටේ ගියේ මොකටද? මේ වටේ ගියේ අර තිස්ස මහරාමෙන් ගත්තු කිරි ටික මේ වටේ ගිහිල්ලා ආපහුවව වතුර අයින් කරලා. වටේ ගියේ වතුර අයින් කරන්නද? ආයේ කිරි ටික අරගෙන ගෙදර ගිහිල්ලා වතුර දානවා. ඉතින් මොකද්ද මේ? ඉතින් මොකද මේ කරන්නේ? ඕකේ කිරි වලට වඩා වැඩි යන්නේ තෙල් වලට. අපේ මේක වටේම යන්න කරකිනවනේ. ඉතින් මොකද වෙන්නේ? ඉතින් කිරි ලීටරෙන් හරි අඩු පංගුවයි හම්බ වෙන ගොවියට. ඇයි අපිට ක්‍රමයක් නැත්තේ? මේ කිරි ටික ඉතා පහසුවෙන් පාරිභෝගික යාතරට හදන්න තෝකනේ කරන්නේ. එතන පාරිභෝගිකයට අඩු මිලට කිරි හම්බ වෙනවා. ඒ වගේම ගොවියට කිරි ලීටරෙන් වැඩි පංගුවක් හම්බ වෙනවා. අද මොකද්ද මේ වෙලාව කිසි සලස්මක් නැහැ. පම්පෝරි ගහනවා නිදහස ගත්තා 66ක් රට හැදුවා. මොන පම්පෝරි? රටක් හැදින් පිළද කිසි දැක්මක් නැති නායකයෙක්. ඒගොල්ලෝ බලන්නේ කොමිස් එක. කොමිස් එකනේ ප්‍රධාන වෙන්නේ මේවා කොමිස් සම්බ වෙන්නේ. එනිසා අපේ සලස්ම තියෙන මොකද්ද? ගොවියගේ එහෙමයි. ගොවියගේ බහාණ්ඩ වේගෙන් පාරිභෝගික අතර එන්න ඕන. මේ අතර තියෙන දාමය කඩන්න ඕන. මේ දාමයෙන් තමයි වෙළඳපොළේ විකෘති හදන්නේ. දැන් බලන්න අපේ රටේ වීමිල අඩුයි. දැන් සාමාන්‍ය වීමිල අඩු වෙලා හාල්මිල අඩු වෙන එක පිළිගන්න පුළුවන්. වීමිල වැඩි වෙලා හාල්මිල වැඩි වෙන එකත් පිළිගන්න පුළුවන්. මොකද වීවලින් හාල් හදන්නේ. හැබැයි අපේ රටේ මොකද වෙන්නේ? වීමිල අඩුයි හාල්මිල වැඩි. ඒ කියන්නේ වීවලින් නෙවෙයිද හාල් හදන්නේ. ඒක අපබ්‍රංශයක්. මොකද මේ වෙලා තියෙන්නේ? අතරමැද දාමයක් තිබෙනවා. මේ අතරමැද දාමය මේක විකෘතියක් කරනවා. අඩුවල මිලට තියෙන V වැඩි මිලට හාල් කරනවා. මේ දාමය කඩන්න ඕන. මේ දාමය කුඩා කරන්න ඕන. මේ දාමය කුඩා, ඒ කියන්නේ වෙළඳපොළ අපේ ආර්ථික සැලසුමේ වෙළඳපොළට රජයේ මැදිහත් වෙනවා. රජයේ මැදිහත් වෙලා මේ ඒකාධිකාරී දාමයක් තිබෙනවා. V ටික ගන්නත් ඒගොල්ලෝ හාල් වෙළඳපොළත් ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? V වෙළඳපොළත් ඒගොල්ලන්ගේ හාල් වෙළඳපොළත් ඒගොල්ලන්ගේ. V මිල තීරණ කරන්නේ ඒගොල්ලෝ හාල් මිල තීරණ කරන්නේ ඒගොල්ලෝ. එනිසාන මේ විකෘති හදන්න. ඉතින් මේක දාමය කඩනවා. ඒතර වෙළඳපොළට කාර්මික නිෂ්පාදන සිද්ධ වෙනව විතරක් නෙවෙයි වෙළඳපොළ හසුරුවනවා. මතක තබගන්න. විකෘති අඩු කරන්න. මේ කුසින නිෂ්පාදනය අද 128ක්. මේ එළවලු සහ පළතුරු වලින් 128ක්. මා දැක්කලා අලුත වාර්තාව තුන 136ක් කියලා. මග පරණ වාර්තාව තුන 128ක්. අපත යන්නේ. දැන් ගෝවා වලන නුවරඑළියෙන් එන ගෝවා. නුවරඑළියෙන් එන ගෝවා කොහමද එන්නේ? නුවරඑළියෙන් ගෝවා ටික එනවා පිටකොටුවට. නේද? පිටකොටුවෙන් බාපු හැටි උඩකොළ දෙක ගලවන. ඊට පස්සේ ඒවා ආය ලොරියක ආය දැල් ගෝණියක පටවගෙන එනවා ගාල්ලට. ගාල්ලේ බානකොට මොකද කරන්නේ? ආය කොළ දෙකක් ගලවනවා. ඊට පස්සේ මේක බක්කියට දානවා. බක්කියට දාලා පහුව දැවිලා ආය කොළ දෙකක් ගලවනවා. ඊට පස්සේ ගෙදර ආරයි යනවා. ගෙදර අරන් ගිලා ආය කොළ දෙකක් ගලවනවා. ඉතින් ගෝව හිතරු වෙනවා කොළ ගලවන විදියට. ඉතින් මොකද්ද මේ? මේ මොන හරි ප්‍රාථමික තැනකට අපේ රට නිෂ්පාදනය දීන. කුසින නිෂ්පාදන අතිශය වැදගත්. අස්වනු නෙලන විදිය වැදගත්. අපේ රටේ අස්වනු නෙලන්නේ කොහොමද? ලොරිය එන දවසට අස්වනු නෙලනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේදී අතිශය වැදගත් ඒ අස්වන නෙලන විදිය, නෙලන දවස. ඒකෙන් තමයි ඒකේ දැන් අඹවලද? අඹ වැදගත් නෙලන විදිය. අපේ අඹ නෙලන්නේ කොහොමද? එනවා ගහ බලනවා. ගහටම රුපියල් 1000යි නැත්නම් 2000යි කියනවා. ගහම බදු ගන්නවා. එහෙම නේද? ගහම බදු ගන්නවා. ඉතින් ලොකු ගෙඩි පොඩි ගෙඩි මෝරච්චයි මෝරච්චි නැති ඒවයි නේද? ගහට නගිනවා. අර මොකද්ද? ලී එක දැලක් බඳිනවා. දැලක් බදලා අඹ වලට දාලා හොල්ලනවා. ටිකක් මල්ලේ ටිකක් බිම ඔක්කොම පටවනවා ලොරියට. එකම ලොරි ඒවත් හොඳ ලොරි.
ඇයි ලොරි පැද්දි එනවා කොළඹ නේද ඉතින් අම්පාරෙන් අඹ අරගෙන මේ පැත්තෙන් මොනරාගල පැත්තෙන් කෙසල් ගෙඩි දාලා අවිස්සාවේ පැත්තෙන් අන්නාසි දාලා කොළඹින් සලඩ් බාන ඔය හැම පළතුරු කඩයක් ගාව වැඩියම තියෙන මොනවද පිටකොටුව බලන්න කිලෝකුල් වැඩියම තියෙන මොනවද පළතුරු කඩ වලට වඩා වැඩි සලඩ් කඩ බලන්න පිටකොටුව පළතුරු කඩ පේලියක් තියෙනවා ඊළඟ තියෙනවා සලඩ් කඩ පොලි පේලිය මොකද්ද මේ එකන අපේ රටේ නැහැ මේවා හරි ප්‍රාථමික මට්ටමක අපේ රටේ තිබෙන්නේ අස්වනු නෙලීම ඒක විද්‍යාත්මක ක්‍රමයක් අස්වන් නෙලන එක ඊට පස්සේ ඇසුරුම් කරන්නේ හැම ගෙඩියකටම හොඳ ඇසුරුම් කරණයක් තියෙනවා ඊළඟ ගබඩා කරන්නේ ඊළඟ ප්‍රවාහණේ මේ මොකවත් නැහැ ඔහේ නෙලනවා ඔහේ නේද සතියක් ඇතුළත අඹටික නෙලපුවාම සති දෙකක් ඇතුළත කාලය ඉවර කරන්න ඕනේ කෑවේ නැත්තම් අඹ ඉවරයි ඊළඟ අඹ ගන්න වෙන්නේ රුපියල් 300යි 400යි අඹ ගන්නේ. ඉතින් නෑ ඇසුරුම් කරන කියලා එකක් නෑ. ගබඩා කරන කියලා එකක් නෑ. ප්‍රවාහණය කියලා එකක් නෑ. ඒ නිසා අපේ වෙළඳ පොළ කපැත්තකින් කාර්මික කරන්නේ අපේ රට කර්මාන්ත හදන ඇසුරුම් කරන කර්මාන්ත. ගබඩා කරන්නේ. මේවා හරි වැදගත් ශේස්ත්‍ර. ඒ නිසා අපේ රටේ ආර්ථිකය මීට වඩා වෙනස් දිශාවකට නවීන දේවල්. නවීන කාර්මිකරණය කරන රටක් බවට අපේ රට පරිවර්තනය කරන්න ඕන. මොකද කියන්නේ උගල? එහෙම නෙවෙයි රටක් මේ මොන රටක්ද? කල්පනා කරලා බලන්න. මේක මොන රටක්ද මේට වඩා නැද්ද අපිට ලෝකයේ ඇති වී තිබෙන තාක්ෂණයන් විද්‍යාවේ කර්මාන්තයේ දියුණුව අපි කවද්ද උපහගන්නේ මේ පාලක කවදාවත් ගේන්නේ නැව ඒගොල්ලෝ ලෝකයේ ඉස්සරහට යනවා ඉපිගමනින් පස්සේ ගාට යනවා ඔන්න රට එනිසා අපි හදනවා නවීකරණය වූ කාර්මිකරණය වූ රටක් ඒකේ ශේත්‍ර ගණනාවක් තිබෙනවා කොහොමද පස්සම් පස්සේ ශේත්‍රය හදන්නේ කොහොමද අපි මේ වතු ශේත්‍රය හදන්නේ තේපොල් රබර් ශේත්‍රය මොකද සැලසුම් සුළු අපනයන භෝගවල අපේ සැලසුම් ටික පස්වම් පස්සේත්‍රයේ සැලසුම් ටික සියල්ල අපි සඳහන් කරලා තිබෙනවා අපි මේ රටේ නිෂ්පාදනය සහිත ආර්ථිකයක් නවීකරණය වූ කාර්මිකරණය වූ රටක් හදනවා ඔතනදී ඊළඟ සාධාරණ සමාජයක් හදනවා සාධාරණ සමාජයක් හදනවා මොකද කරන්නේ සාධාරණ සමාජයක් හැදීමේදී විශේෂයෙන්ම අපි ශේත්‍ර ගණනාවක් කරේ අවධානය යොමු කරලා තිබෙනවා සාධාරණ සමාජයක් හදන්න ඕන කොහොමද එකක් සාධාරණයක් හදන්න සාධාරණයක් රටක ස්ථාපිත කරන්න රජයට කාර්යභාරයක් තියෙනවා ආණ්ඩුව කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා ආණ්ඩුව විතරක් නෙවෙයි පුද්ගලික අංශයට කාර්යභාරයක් තියෙනවා පුද්ගලික ආයතන සංවිධාන වලට වැඩක් තියෙනවා පවුලට වැඩක් තියෙනවා gedara පුද්ගලයාට වැඩක් තියෙනවා තනි පුද්ගලයාට මේ ශේෂ්ත්‍ර හතරම මෙහෙවන්න ඕන අපි සාධාරණ සමාජයක් හදන්න ආණ්ඩුව කාර්යභාරය ආණ්ඩු කාර්යභාරයේ පළමු කොටම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරනවා සාධාරණ වෙන්නේ එහෙමයි. ඒක ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ගිවිසුම් මහා මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්ති පිළිගෙන ඒ වාට පටහැනි වනසේ පුරවැසියන් අතින් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති සම්පාදනය කරනවා. ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ගිවිසුම් මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්ති ඒ වාට උනෝ අපි නීති සම්පාදනය කරනවා. මිනිසුන්ගේ සාධාරණ තොරතුරු දැන ගැනීමයි අයිතිය මිනිස්සු සාධාරණ අයිතිය දැන් මේ අපේ රටේ තොරතුරු දැන ගැනීමයි අයිතිය නීතියෙන් තහනම් උගල දන්නවද බැසිල් රාජපක්ෂ මහතා සම්මත කරගත්තු දිවි නැගුම පනතේ ඒ පනතේ තියෙනවා සමෘද්ධි අමාත්‍යාංශයේ තොරතුරක් යම් කෙනෙක් එළියට දුන්නොත් ඔහුට දඬුවම් කළ හැකියි මේ මොකද්ද මේ සමෘද්ධි අමාත්‍යාංශයෙන් මෙහෙවන ජනතාවගේ සල්ලි නෙවෙයි හැබැයි සමෘද්ධි අමාත්‍යාංශයෙන් කිසි තොරතුරක් එළියට දෙන්න බෑ එළියට දුන්නොත් දඬුවම්. එහෙම නෙවෙයි. මේ රටේ ජනතාවට සීල තොරතුරු දෙන ගැන මේ අයිතිය තහවුරු කරන්න. තමන්ගේ මුදල්, තමන්ගේ පාලකයෝ හැසිරෙන විදිය තහවුරු කරන්න ඕනකම තිබෙනවා. පාර්ලිමේන්තුව ජනතාවට විවෘත වෙන්න ඕන. නේද? මාධ්‍ය හරහා පෙන්වන්න ඕනකම තිබෙනවා. දැන් මොකද කරේ? මාධ්‍ය හරහා පෙන්නුවා. අයවැය කාලේ පෙන්නුවා. පෙන්නගෙන යනකොට වැඩේ බකල් කියලා හිතුණා අයවැය පටන් ගන්නකොටම සජීවී විකාශනත් හිටියුවා එයි මේ ජනතාවට අයිතියක් නැද්ද තමන්ගේ නියෝජිත කියලා පාර්ලිමේන්තුවේ කතා කරනව දැනගන්න ඒ තොරතුරු දැනගෙන මේ අයිතිය නේද ඒක තහවුරු කරන්න ඕන නීතිය හැබැයි අපි දන්නවා බොහෝ දුරට නැවත සජීවී විකාශනය ආරම්භ කරන්න කතානායකතුමා පියවර ගනීවි කියලා අපි විශ්වාස කරනවා අපිට එහෙම තියෙනවා කාර්යයක් එතුමා කරයි කියලා විශ්වාසයක් තිබෙනවා ඒකත් මම කියන්නේ මොකද
මේක සිද්ධ වෙලා තියෙන්නේ වෙන ආකාරයකට කියලා අපිට තොරතුරු කියන්නේ. ඉතින් ජනතාවගේ තොරතුරු දැන ගැනීමයි තියෙන්නේ. ඊළඟ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න. අධිකරණේ තරාතිරම නොබල දඬුවම් දෙන ක්‍රමයක් හදන්න. අද මොකද වෙලා තිබෙන්නේ? ඒ කියන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය කාට සාධාරණ සිටුවෙන්නු. අද තමුණාසෙලා මාතර බෝගම්බර හිරගෙදර කාවට කියලා බලා සමාවෙන්න. මාතර හිරගෙදර කාවට කියලා බලන් ඉන්නු. හිරකරුව බලන් දෙන වෙලාව. කවුරුවත් ලොකු ජීප් වල නැගලා බෙන්ස් කාර් වල නැගලා හිරකරුවන් බලන් දෙනවද? නෑ. මේ ගම්වල අම්මලා අක්කලා ත්‍රිවිල් එකක එහෙම නැත්නම් බස් එකේ නැගලා මල්ලක කෑම එකයි සරමයි දාගෙන හිරකරුවන් බලන් ඉන්නු. ඒ කියන්නේ හිරේ ඉන්නේ කවුද? මේ එක පන්තික මිනිසුන්. ඒ කියන්නේ අපේ පන්තියේ මිනිස්සු විතරද වර්ධවල් කරන්නේ? නෑ, ඒගොල්ලෝ තමයි ලංකාවේ ප්‍රධාන ගණිකාමටම් කරන්නේ. ලංකාවේ ප්‍රධාන එතනෝල් ව්‍යාපාර කරන්නේ ඒගොල්ලෝ. ලංකාවේ ප්‍රධාන කුඩු ව්‍යාපාර කරන්නේ ඒගොල්ලෝ. ලංකාවේ ප්‍රධාන පාතාලේ මෙහෙමන්නේ ඒගොල්ලෝ. මාජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කිසිවෙක් ඉරියන්නේ නෑ. ඉරියන්නේ කවුද? කුඩු ටිකක් බීපු කොල්ල ඇතුලේ. කුඩු ගෙනාපු මුදලාලියලි. ඒ මුදලාලි ඒගොල්ලන්ගේ කට්ටියනේ. මොන නීතියක්ද මේ? එනිසා සාධාරණ නීතියක් හදන්න ඕනේ නැද්ද? අපි මේ වැඩපිළිවෙල කියනවා අධිකරණයේ ස්වාධීනත්වයේ හදනවා. ඒ වගේම අපි නීතිඥ මහත්තයෙක් ඔන්න අපේ ජයන්ත මහත්තයා නේද? නීතිඥයෙක් අල්ලා ගන්න කාට හරි බැරි නම් දැන්ට නීති ආධාර කොමිසම වෙනුවට නීති ආධාර දෙපාර්තමේන්තුවක් හදනවා. සෑම පුරවැසියෙකුටම තමන්ට නීතිඥයෙක් රජයෙන් ලබා දෙන්න අයිතියක් තියෙනවා. ඒක තියෙනවා. මොකද එයා වැරදි කරුවෙද්ද නිවැරදි කරුවෙද්ද කියලා වගකීම මට විතරක් නෙවෙයි වැරදි කරුවට විතරක් නෙවෙයි තියෙන්නේ. වැරදි කරුවට විතරක්ද තියෙන්නේ? තමන්ට මේ තමන්ට වැරදිද නැද්ද කියලා පිරිසුදු වීමයි අයිතිය. නෑ. ආණ්ඩුවට තියෙන වගකීමක් එයා වැරදිද නැද්ද කියලා තීන්දු කරන්න. ඒක රජයේත් වගකීමක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ විත්තිකරුවගේ වගකීම වෙලා තියෙනවා එයා වැරදි කරුවෙද්ද නිවැරදි කරුවෙද්ද කියලා තහවුරු කරන එක. එයාගේ වගකීම විතරක් නෙවෙයි ඒක රජයේත් වගකීමක්. රජයේ දඬුවම් දිය යුත්තේ වැරදි කරුවන්ට. එඳ ඔහුගේ වැරද්ද වැරදි කරුද නිවැරදි කරුද සොයා බලලා ඒකට මැදිහත් වීම රජය කරන්න ඕනකම තිබෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් සාධාරණ වෙන්නේ එතකොට මිනිස්සු නිර්අපරාධ හිර ගෙවල් වල ගාල් කරන මහා මිනිස් සමූහයක් ඉන්නවා. සාධාරණ නෑ ඒක. හැබැයි හිරේ දාන්නන ගොඩක් අය එළියෙත් ඉන්නවා. සාධාරණද මේ? දැන් සාධාරණ සමාජයක් හදනකොට ආණ්ඩුව ඒ වගේම අපරාධ බන්ධනාගාරය තුලේ දවස කාන්තහ ළමායිතිවාසිකම් කාන්තහ ළමායිතිවාසිකම් නීතිය ඉදිරියේ මෙන්ම සම්ප්‍රදාන සමාජ ආකල්ප ඉදිරියේදී කාන්තාවන්ගේ ගරුත්වය සමාන අයිතිය තහවුරු කරනවා. නීතිය ඉදිරියේ ප්‍රමණක් නෙවෙයි. සම්ප්‍රදායන් ඇතුළේ සමාජ ආකල්ප ඇතුළේ කාන්තාවන්ගේ සමාන අයිතිය තහවුරු කරනවා. අද මොකද වෙලා තිබෙන්නේ? විවස්ථාවේ සමාන අයිතිය පිළිගත්තට ඇත්ත සමාජය මොකද වෙලා තිබෙන්නේ? නීතිය ඉදිරියේ සමානත් නැහැ. සමාජ ආකල්ප වල සමාජ සමානාත්මතාවයක් නැහැ කාන්තාවන්ට. අපේ රටේ සම්ප්‍රදායන් ඇතුළේ සමානාත්මතාවයක් නැහැ කාන්තාවන්ට. එනිසා කාන්තාවන්ටත් සමාජයේ සාධාරණත්වයට ගොඩනැගීම රජයේ වගකීමක්. ළමයිගේ අතිවාසිකම් සුරක්ෂිත කිරීම සමාජයේ වගකීම. ඉවග රටේ මහජනයාගේ මුදල් මහජනයා වෙත සාධාරණ ගලාගෙන එන්න ඕන. ඒක සාධාරණ හදන්න පුළුවන් නේ එහෙම. හැබැයි මහජනයාගේ මුදල් නාස්තිය හා දූෂණය කරනවනම් ඒව වළක්වන්න නීති අපි හදනවා. හදනවා විතරක් නෙවෙයි මතක තබා ගන්න. හිටපු දේශපාලකයන්ගේ වත්කම් පිළිබඳ සමීක්ෂණයක් කරලා තමන්ට පරම්පරාවෙන් උරුම වෙච්ච ඒවා තමන් සාධාරණ රැකියාවක් කර උපයාගත් ඒවා තමන් සාධාරණ ව්‍යාපාර කර උපයාගත් ඒවා ඇරුණකොට හොරකම් කරලා යටිමඩි ගහලා හොයාගත් සෑම දේපලක්ම නැවත ජනතාවගේ අතට තහවුරු කරනවා. කරන්න ඕන මේ. මේ මහජනගේ මුදල් හොරකම් කරලා තිබෙනවා. ඒවට නීති සම්පාදනය කරන්න. නැවත වංචා දූෂණ පිළිබඳ සමීක්ෂණය කිරීමේ කොමිටියක් පත් කරලා මහා කෝටි ප්‍රකෝටි ගණන් එක්ක්‍රස් කරගෙන තියෙන දේශපාලකයන් වත්කම් සමීක්ෂණය කරන්න ඕන. සමීක්ෂණය කරලා නැවත ඒවා ජනතාවට අත්පත් කරලා දෙන්න ඕන. ඉතින් සමාජයේ සාධාරණත්වය ගොඩනගන්න. ඉතින් සමාජයේ සාධාරණත්වය ගොඩනැගීමේ රජයේ කාර්යභාරය එක දෙක පවුලට කාර්යභාරයක් තිබෙනවා. ගෙදරත් පවුලට කාර්යභාරයක් තියෙන සාධාරණත්වය හදන්න. තමන්ගේ බිරිඳගේ තියෙන සාධාරණ අයිතිය පිළිගන්න ඕන. දරුවන්ගේ තියෙන අයිතිවාසිකම් පිළිගන්න ඕන. දැන් අපේ රටේ සාම්ප්‍රදායික පවුල් ලේකකයක් තිබෙන්නේ. ඒ බිරිඳ යටපත් කරලද දරුවෝ යටපත් කරලද සමාජයක් තිබෙන්නේ. ඒ වෙනුවට කාටත් සාධාරණත්වයක් හැදෙන පවුල් ලේකකයක් ගොඩනගන්න. ඒ නිසා ආකල්පෙම වශයෙන් අධ්‍යාපනික වශයෙන් පවුල් ලේකකකට විශාල කාර්යභාරයක් තිබෙනවා.
ඊළඟ පුද්ගල හා සංවිධාන වල يعني සංවිධාන පෞද්ගලික සංවිධාන වල මාධ්‍ය ආයතන මහා බැංකු ව්‍යාපාරිකයන් ඒගොල්ලොන්ට අපි ඒකාධිකාරී ගොඩනගෙන දෙන්නේ අපේ රටේ ජනතාවට වැදගත් ශේත්‍ර කිසිවක පුද්ගලික අංශ ඒකාධිකාරියන් ගොඩනගෙන දෙන්නේ කිරිපිටි කිසි ව්‍යාපාරිකගේ ඒකාධිකාරීකට යටත් කරන් දෙන්නේ සිමෙන්ති මම උදාහරණයක් කියන්නේ සිමෙන්ති මුදලාලා දෙන්නේ කත ඒකාධිකාරියක් තියෙනවා ඒගොල්ල තමයි මිල තීරණය කරන්නේ කිරිපිටි මුදලාලා දෙන්නේ තුන් දෙනෙක් කත ඒකාධිකාරියක් තියෙනවා ඒක බිඳින්න ඕන දැන් ඒකාධිකාරින් ගොඩනගෙන දෙන්නේ මාධ්‍යත් එහෙමයි පුද්ගලික ඒකාධිකාරින් ගොඩනගෙන දෙන්නේ ඒ හැම එකක්ම පාර්ලිමේන්තුවට යටත් කරනවා මේක ලංකාවේ අරුම් පුදුම දෙයක් නෙවෙයි ලෝකෙ සිද්ධ වෙන දෙයක් ඇමරිකන් එක්සත් ජනපදයේ වගේ එවැනි ක්‍රියාමාර්ග තිබෙන විශේෂ මූල්‍ය ආයතන මාධ්‍ය ආයතන ඒවා පුද්ගල ඒකාධිකාරින් ගොඩනගෙන ඉන්න ඕනේ එතකොට අතිශය අසාධාරණ සිදුවීම එතකොට කිරිපිටි මුදලාලි තමන් සතු වෙනම් කිරිපිටි වෙළඳපොලේ පංගුවේ වැඩියෙන් තියෙන්නේ ඔහු තමයි කිරිපිටි වෙළඳපොල හසුරුවන්නේ ඒක සාධාරණ වෙන්නේ නේ දැන් ඒකාධිකාරින් ගොඩනගෙන තියෙන ඉඩකඩ වළක්වනවා ඒ සඳහා දැනුවත් වැඩ කටයුතු කරනවා ව්‍යාපාරිකයන් එක්කතු වෙලා එතකොට පුද්ගල සංවිධානවල කාර්යභාරය ඒ වගේම පුද්ගලයාටත් වැඩක් තියෙනවා තමන්ට තනිකාගේ සාධාරණත්වය ගැන හිතන්න ඕන අනිකාගේ සාධාරණත්වය ගරු කරන්න එහෙම සමාජයක් හදන්න ඕන එතකොට සාධාරණ සමාජය ඊළඟ ඊළඟ නිවහල් මිනිහෙක් හදන්න ඕන අපේ රටේ ඉන්න මිනිස්සු මොන මිනිස්සුද කල්පනා කළ බලන්න පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්නේ ඔළුව කහ කහ එයි ඒගොල්ලෝ දන්නේ පොලිසිය බැඳලා ඉන්නේ අපේ රාජකාරියට කියලා. එහෙම අවබෝධයක්. අපි පොලිසියට ගිහලා පැමිණිල්ලක් දාන්නේ ණයට ඉල්ල ගන්න වගේ මොනවාරි. අර කඩේ මුදලාලි ගාව ණය ගිහලා ණයට ඉල්ලන්නේ. ඒ ණයට ඉල්ලන කොට වගේ තමයි පොලිසි මහත්තයා ගාව හැසිරෙන්නේ. එහෙම නෙවෙයි. පොලිසියට ජනතාව බදු ගෙවලා ජනතාවගේ මුදල් වලින් පොලිසියක් නඩත්තු කරන්නේ. ඒ පොලිසියේ කාර්යභාරය අතපල ජනතාව වෙනුවෙන් ඉටු කරන්නේ. ඒක ජනතාවට අවබෝධය හැදෙන්න ඕන. රජයේ කාර්යාලයකට ගිහලා කොහොමද ජනතාව හැසිරෙන්නේ? සර් රජ නිලධාරීන් සමහර නිලධාරීන් කොහොමද ජනතාවට සලකන්නේ සාධාරණ තියෙනවා ඉතින් නිවහල් භාවයක් නැහැනේ අපි ටිකක් නිවට නියාලු වෙච්ච ජනතාව බවට පත් වෙලා තිබෙනවා පාසලට දරුවා දාගන්න දේශපාලක පස්සෙ යන්නවා ඈ පාර තාර ටික දාගන්න දේශපාලක පස්සෙ යන්නවා ඈ වීදියේ ලයිට් එකක් දාගන්න දේශපාලක පස්සෙ යන්නවා මොකද්ද මේ සියල්ල විසින් කරලා තියෙන දේ තමයි නිවට නියාලු මිනිසෙක් හදලා තිබෙනවා ඒ වෙනුවට අපි හදන්නේ පෞරුෂත්වයෙන් යුතු අභිමාණයෙන් යුතු තමන් පිළිබඳ මහා ආකල්පයක් විශ්වාසයක් තියෙන මිනිස්සු හදන්න ඕන. එහෙම පෞරුෂයක් තිබෙන මිනිස්සු ඕනේ නැද්ද? ඉතින් ඒකට විශාල කාර්යභාරයක් අපේ රටේ ජනමාධ්‍ය ආයතන වල තිබෙනවා. දැන් ජනමාධ්‍ය අපි හසුරුවනවා ඒ වෙනුවෙන්. මට කියන්න. හැම නාලිකාවම රෑ 7න් පටන් ගත්තාම 9:00 වෙනකන් සමහර වෙලාවක 10 වෙනකන් යන්නේ නාට්‍ය. එකකවත් එක ආයතනකවත් පැය භාගයක් කරනවද මිනිස්සුන්ගේ පෞරුෂය හදන්න? මිනිස්සුන්ගේ විනෝද හැකියාවන් වර්ධනය කරන්න ඔවුන්ගේ සිතුවිලි පෝෂණය කරන්න මුකුවත් නැහැ. ඉතින් මොකද වෙන්නේ? අපි ගෙදර රණ්ඩුව ටීවී එකකින් බලනවා. නේද? බලලා හිතනවා අපේ ගෙදර වගේම තමයි එහෙත් රණ්ඩුමයි කියලා. ඕකයි. නේද? ගෙදර දරුවගේ ප්‍රශ්නේ ටීවී එකෙන් බලන. බල්ලා කියනවා අපේ කෙල්ලට විතරක් නෙවෙයි විපත වෙලා තියෙන ඒ කෙල්ලටත් වෙලා කියලා. ඉතින් මේවා නාට්‍යද? මේ මිනිසුන්ගේ මනස පුළුල් කරනේවද මේ මිනිසු හැටියට නිවහල් ගොඩනගන දේවල්ද මේ මොකවත් නෙවෙයි ඉන්න තැනටත් වඩා පහලට ගේන දේවල් නෙමේ තිබෙන්නේ ඉනිස අපේ රටේ මාධ්‍ය වලට විශාල කාර්යභාරයක් අපි මෙහෙවනවා හොඳ සිතුවිලි හදන්න හොඳ තාක් දැනුම සිනමාව රසස්වින්දනය මේ ගොඩනගන්නේ ඔනේ හැමෝම මිනිස්සු කැදින්නේ ගීතයක් රසවිඳින්නේ කොහොමද චිත්‍රපටයක් රසවිඳින්නේ කොහොමද අද චිත්‍රපටයක් බලනවා චිත්‍රපට කොහෙද තියෙන්නේ මන්ද කෙනෙකුට බ්‍රෝඩ්වේ සිනමා ශාලා දැන් සුපර් මාකට් එක ඉතින් රට දියුණුවකට සිනමා ශාලා වැඩි වෙන්න ඉපේ එහෙමනේ වෙන්න ඕනකම තිබෙන්නේ මේ පෙන්නනේව නම් ඉතින් පෙන්නනේව තරමට හැබැයි වාහනිකමයි හොඳ ඒක එකතකින් හොඳයි නැද්ද ෆුඩ් සිටියක් හරි තියෙනවනේ හරිද මේ මොකද්ද ඒ ඕනකම තියෙන එහෙමනේ මිනිස්සුන්ගේ රසාස්වාදය වැඩි වෙන්න සිනමාව ප්‍රතිලත වෙන්න ඉපේ ඇත්තටම නගර සිනමා ශාලාව ගමට යන්න ඉපායි ඒ එහෙම රසවින්දනයේ තියෙන මිනිස් පරපුරක් හදන්න ඕනනේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අප දරුවන්ගෙන් කී දෙනෙක් කීයෙන්ද මාටි වික්‍රමසිංහ මහත්තයක පොතක් බලන්න. දරුවන්ගෙන් කීයෙන්ද සනත් චන්ද්‍ර මහත්තයක නාට්‍යයක් බලන්න. අර උසස් පෙළට තියෙන ඉඳ සමහර ටිකක් බලන්න. ඔච්චරයි. ඒ විභාගෙට තියෙන ඉඳ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉතින් උසස් රසවින්දනයක් නැති මිනිස් ප්‍රජාවක් හදලා තිබෙන. හිතන්නේ නැති, මනස පුළුල් වෙච්ච නැති,
තමන් පිළිබඳ අභිමානයක් නැති තමන් පිළිබඳ ගරුත්වයක් නැති තමන් පිළිබඳ ආඩම්බරයක් නැති මිනිස් ප්‍රජාවක් ඉන්නේ මෙහෙම මිනිස්සුන්ගේ රටක් හදන්න පුළුවන් මේ නිසා හොඳ නිවහල් මිනිසෙක් හදන්න ඕන හොඳ පෞරුෂයක් තියෙන තමන් පිළිබඳ විශ්වාසයක් තිබෙන තමන් පිළිබඳ අභිමානයක් තියෙන හැම කෙනාටම තියෙන ඕන තමන් පිළිබඳ ඇගීම තමන් පිළිබඳ අගම අභිමානයක් තියෙන අපිට එහෙම තියෙනවද මොකද හිතන්නේ අපිට වඩා ඒ මහත්ය ලොකුයි වගේ නේද ඔහොම තමයි හිතන්නේ ඔහොම හිතලා වැඩක් නැහැ අපි කාටත් අභිමානයක් තියෙන අපි කාටත් පෞරුෂයක් තියෙන තමන්ට විශ්වාසයක් තියෙන මිනිස් ප්‍රජාවක් හදන්න ඕන එහෙම රටක් නෙමෙයිද අපිට ඕන අපේ දැක්ම මෙවැනි රටක් ගොඩනගන්න ජනතාවාදී පාලනය උසස් මිනිස් සම්පත නවීකරණයේ කාර්මිකකරණ රටක් සාධාරණ සමාජයක් නිවහල් මිනිසෙක් ගොඩනැගීම තමයි අපේ කාර්යභාරය එනිසා මේ තියෙන අගාධී ඉදිරියට ගෙන යන මේ රටේ ජනතාව ලෝකයේත් එක්ක අත්වල් බැඳගෙන ඉදිරියට ගෙන යන සමාජවාදී මූලධර්ම මත පදනම්ව ගොඩනගෙන අපේ දක්ම වැඩපිළිවෙල තමයි මේ රට ඉදිරියට ගෙන හැක්කේ වෙන මොකටවත් නෙවෙයි මේකට විතරයි ගෙන යන්න පුළුවන් මේ තමයි සමාජවාදී මූලධර්ම මේ පැහැදිලි කරේ ඒ මූලධර්ම මත පදනම්ව ගොඩනගෙන රාජ්‍ය ඒ රාජ්‍ය හොඳ නැද්ද එහෙම එකක් නෙවෙයිද අපිට ඕන එවනත මේවද ඕන ලක්ෂ්මන් යාපා වෙනකොට පුතා ඕම් රාජ්‍ය මොන රාජ්‍යද පළැජ්ජයි නේ මහින්ද යාපා වෙනකොට මල්ලි විජේසේකර වෙනකොට පුතා මහින්ද මහත්තයා වෙනකොට නාමල් මහත්තයා චණ්ඩි මල්ලි වෙනකොට චණ්ඩි පුතා මොකද්ද මේ වෙලා තියෙන්නේ මොන රටක්ද මේ කල්පනා කරලා බලන්න මේ රට ගැන අපි කල්පනා කරද්දී අපි අපිම මඩුවල් ගෙන් ගහගන්න හිතෙන්නේ මොන රටක්ද මේ හදලා තියෙන්නේ කියලා කල්පනා කරලා එනිසා මේට වඩා පුළුල් සමාජයක් අපි ගොඩනගන්න ඕන මේට වඩා ඉදිරියට අපේ රට ගෙනියන්න ඕන ඒ වෙනුවෙන් සිළු දෙනවා මේක තමයි අපේ දැක්ම මේක තමයි අපේ වැඩපිළිවෙල මේ වැඩපිළිවෙල ගමක් ගන්න ගයක් ගන්න ගෙන යන්න ඕන හැම ජනතාවටම හේතු ගන්නන්න ඕන රට ගොඩනැගීමේ දැක්ම ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම ඒ ඉදිරියට ගෙන යන්න සිළු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි